හරි, සුබ උදෑසනක් දරුවනේ. අපි අනිත් ළමයි ටික සම්බන්ධ වෙනකන් ගිය සතියේ සාකච්ඡා කරපු විෂය කරුණු ටික පොඩ්ඩක් මතක් කරගමු. ගිය සතියේ ඔයාලා ඉගෙන ගත්තා පටකයක් යනු කුමක්ද කියලා. එතකොට පටකයක් යනු කුමක්ද කියලා ඇහුවොත් එහෙම ඔයාලා කියන්න ඕන ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව කතා කරන්න ඕන අපි එතෙන්දී. එකක් තමයි ජීවි දේහයක අඩංගු වෙන්න ඕන, නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න ඕන, පොදු සම්භවයක් තියෙන්න ඕන නේද? ඔබ ගිසති අර්ථයක්ම ලියාගත්තා. ජීවි දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට අපි කිව්වා පටකයක් කියලා. ඊට පස්සේ ඔබට මතක ඇති අපි පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, විභාජක පටක සහ ස්ථිර පටක කියලා. මේ ශාකවල හමුවන පටක, ශාක දේහය තුළ හමුවන ශාක පටක අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, විභාජක පටක සහ ස්ථීර පටක කියලා. ඊළඟට බලන්න මම මෙතන රූප සටහන දක්වලා තියෙනවා. විභාජක පටක නැවත කොටස් තුනකට බෙදෙනවා. විභාජක පටක නැවත කොටස් තුනකට බෙදෙනවා. අග්‍රස්ත විභාජක, පාර්ශ්වික විභාජක සහ අන්තරස්ත විභාජක කියලා. ඊළඟට දරුවනේ බලන්න ස්ථීර පටක. ස්ථීර පටක කොටස් දෙකකට බෙදෙනවා. සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක කියලා. එතකොට ඔබට ඉගෙන ගන්න තියෙන විශේෂ නිර්දේශය තුලදී සරල ස්ථීර පටක වර්ග තුනක් බලන්න. ඒ තුන මොනවද කියලා, මුදුස්තර පටකය, ස්ථුල කෝණාස්තර සහ දුඩස්තර පටකය කියලා ප්‍රධාන පටක වර්ග තුනක් තියෙනවා ඉගෙන ගන්න. ඊළඟ බලන්න සංකීර්ණ ස්ථීර පටක තියෙන වර්ග දෙකක්. එකකට අපි කියනවා ශෛලම පටකය, ඊළඟ එකට කියනවා ප්ලෝයම පටකය. එතන මේ ශාක පටක යටතේ මේ සියලුම පටක පිළිබඳව අපිට ඉගෙන ගන්න නැත්නම් අධ්‍යයනය කරන්න තියෙනවා. ඊට පස්සේ අපි ගිසැති ඔබට මතක ඇති ඉස්සලාම මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගත්තා විභාජක පටක පිළිබඳව නේ. ඔබට මතක ඇති මේ විභාජක පටක ගත්තොත් එහෙම සක්‍රීය ලෙස අනූනන විභාජනයට ලක්වන සෛල වලින් තමයි මේ විභාජක පටක කියන ඒවා හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ විභාජක පටක ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ප්‍රමාණය කුඩා සජීවි සෛල තියෙන්නේ, ඒගොල්ලන්ගේ අන්තර්ශාලී වාතාවකාශ ඉතාමත්ම කුඩායි, ඒ වගේම සෛල වල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් එහෙමත් තිබුණා. ඒ වගේම ඒගොල්ලන්ට හරිතලව තිබෙත් නැහැ, හරිතලව තිබෙත් නැහැ. ඒ වගේම විභාජක පටක ගත්තොත් එහෙම අනිත් විශේෂ ලක්ෂණ ඔබ ලියාගත්තා, ඒගොල්ලන්ගේ මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ ඔබ ඉගෙන ගත්තා විභාජක පටක කොහෙද තියෙන්නේ කියන එක නේද? ඔය අග්‍රස්ත, පාර්ශ්වික සහ අන්තරස්ත විභාජක පටක පිළිබඳව මම වෙන වෙනම සාකච්ඡා කළා. ඔබට මතක ඇති මේ අන්තරස්ත විභාජක පටක කොහෙද තියෙන්නේ කියලා. අන්තරස්ත විභාජක පටක කොහෙද තියෙන්නේ කියලා ඔබට මතක ඇති. බලනකොට මතකයක් තියෙනවා නම් චැට් එකක් දාන්න බලන්න මේ අන්තරස්ත විභාජක පටක කොහෙද තියෙන්නේ කියලා. අන්තරස් විභාජක පටක කොහෙද තිබුණේ දන්නේ? පොඩියෙන් කෙටියෙන් මට පොඩි චැට් එකක් දාන්න. අන්තරස් විභාජක පටක කොහෙද තිබ්බේ කියලා. අන්තරස් විභාජක පටක මතක ඇති ඔබට තිබුණේ ශාක කඳේ අන්හරි පත්‍ර දෙකක් අතර ප්‍රදේශය. ඔය ශාක කඳේ පත්‍ර දෙකක් අතර ප්‍රදේශයට අපි කිව්වා විශේෂිත නම. ශාක කඳේ පත්‍ර දෙකක් අතර ප්‍රදේශයට අපි කිව්වා, මම ඔබට කියලා දුන්නා විශේෂිත නම. මොකක්ද දරුවනේ ඒකට කිව්වේ? මතක තියෙන අය තමයි පොඩි චැට් එකක් දාන්න බලන්න. ශාක කඳේ පත්‍ර දෙකක් අතර ප්‍රදේශයට අපි කිව්වා පර්වපාදයක් කියලා නේද? පර්වයක් කියලා කිව්වේ. ඒ පර්වවල තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොනවද? විභාජක පටක බලා ගන්න පුළුවන්. අන්තරස් විභාජක පටක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ දරුවනේ අපි යනවා, ඊට පස්සේ යනවා බලන්න. ඊට පස්සේ අපි යනවා ස්ථීර පටක වලට. අපි යනවා ස්ථීර පටක වලට. එතකොට දරුවනේ බලන්න ඔබට ස්ථිර පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙක, ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක. ඔය සරල ස්ථිර පටක යටතේ අපි ඉගෙන ගන්නවා විශේෂිත පටක වර්ග තුනක් පිළිබඳව ඉගෙන ගන්නවා. හරිද? හරි. එතකොට මේ චාට් එකම අනිවාර්යයෙන්ම හොඳින්ම පාඩම් කරගත යුතුයි. මම කිසියදෙත් ඔබට කිව්වා විභාගෙදී නිරන්තරයෙන්ම මේ වගේ චාට් එකක් දෙනවා, තැනින් තැන හිස්තැන් තියෙන විදිහට මේ වගේ චාට් එකක් දෙනවා ඔබට.
තැනින් තැන හිස්තැන් තියෙන විදිහටයි දෙන්නේ. ඒක ඒ නිසා අප මේ චාර්ට් එක හොඳින්ම පාඩම් කරගත්තොත් අන්න විභාගයේදී ඔබට එන ප්‍රශ්න ටිකට හොඳින් උත්තර ලියන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ මේ සරල මේ ස්ථිර පටකක් දරුවනේ දැන් මම ඉස්සත් ඔබට මතක ඇති කියලා දුන්නා. ඔබ සහ මහා ගත්තොත් කවුද ස්ථිර පටක කවුද විභාජක පටක කියලා. නේද? දැන් අපි රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් මම ස්ථිර පටකයක් වෙනවා ඔබ විභාජක පටකයක් වෙන්නේ. මොකද රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් මගේ රැකියාව ස්ථිරයි දැන්. නමුත් ඔබේ ඔබ අනාගතයේදී කරන රැකියාව මොකක් වෙයිද දන්නේ නැහැ. මොකද විභාජක පටකයක තියෙන සෛලවල තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ අනාගතයේ කුමන කාර්යයක් කරයි දන්නේ නැහැ. ඒ කියන්නේ තවම නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහෙලා නැත්නම් තමයි අපි ඒවට කිව්වේ විභාජක පටක කියලා. නමුත් මේ ස්ථිර පටක ගත්තොත් ඒගොල්ල දරුවනේ නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහිලා තියෙනවා. හරිද? ස්ථිර පඩක ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය මොකද්ද? නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහිලා තියෙනවා. ඒ වගේම මේවා තවදුරටත් විභාජනය වෙන්න බෑ. මේ සෛල තවත් විභාජනය වෙන්න බෑ. ඔබට මතක ඇති ඔබ 10 වසර පන්තියේ ඉගෙන ගත්ත සෛල විභාජනය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් අනුන සහ උනන විභාජනය කියලා. මතක තියාගන්න මේ සෑම ස්ථානයකදම සිද්ධ වෙන්නේ අනුන විභාජනය. ඒ අනුන විභාජනය මගින් තමයි කිසියම් පටකයක් තම සෛල සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඊට පස්සේ අපිට බලන්න මේ chart එකේ පේනවා ඇති ස්ථිර පටක නැවත කොටස් දෙකකට පෙරලා තියෙනවා සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර. සරල ස්ථිර කියන එකේ තේරුම දරුවනේ බලන්න ලියලා තියෙනවා සෛල වර්ග එකයි තියෙන්නේ. ඒ සරල ස්ථිර පටක ගත්තොත් එමේ ඒගොල්ලන්ගේ තියෙන්නේ තනි සෛල වර්ගයක්. එහෙම නැත්නම් එකම සෛල වර්ගයක් තියෙනවා. එකම සෛල වර්ගයක් තියෙනවා. නමුත් බලන්න සංකීර්ණ ස්ථිර පටක ගත්තොත් එමේ ඒගොල්ලන්ගේ සෛල වර්ග එකක් හෝ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ සෛල වර්ග දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඔය සරල සහ සංකීර්ණ කියන එක තේරුම් ඉස්සලාම අවබෝධ කරගන්න. සරල ස්ථිර පටකයක් නම් ඒගොල්ලන්ගේ තියෙන සෛල වර්ග එකයි. සෛල වර්ග දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තිබ්බොත් අපි ඒගොල්ලන්ට කියන්නේ මොනවද කියලාද? සංකීර්ණ ස්ථිර පටක. එතකොට නම් අපි දැන් මේ මතක තියාගන්න අපි දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ ශාක දේහයේ තුල තිබෙන පටක වර්ග පිළිබඳවයි ශාක පටක පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. එතකොට දරුවනේ මෙතෙන්දී විභාගෙට නිකුත් ආකාරයේ ප්‍රශ්න අහනවා. මම ඔබට පොඩි ප්‍රශ්න කිහිපයක් පෙන්වන්නම් විභාගයට අහන. එතකොට ඔයගලන්ට මේ අර ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද කියන එකත් එක්කම ඉස්සරහට හොඳින් යන්න පුළුවන්. හැම වෙලේම අපි පාඩමක් ඉගෙන ගන්නකොට තරුවනේ විභාගයට අහන ප්‍රශ්නත් එක්කම තමයි පාඩම අපි ඉගෙන ගත යුත්තේ. එතකොට ඔබට හොඳින් ඒවට උත්තර ලියන්න පුළුවන් වෙනවා මේ එහෙම කරගත්තාම. බලන්න මම මෙතන පොඩි ප්‍රශ්න කිහිපයක් ඔයගලන් දක්වලා තියෙනවා. හරි. ඔන්න බලන්න දැන් මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න තමයි වෙන්නේ. හරිද? හරි. දැන් මේකෙන් ඔබට පළවෙනි ප්‍රශ්න තුන පොඩ්ඩක් කරන්න පුළුවන්. බලන්නකෝ මම පොඩ්ඩක් විශාල කරන්න. මේකෙන් ඔබට පළවෙනි ප්‍රශ්න තුන කරන්න පුළුවන්. දැන්ටත් පළවෙනි ප්‍රශ්න තුන කරන්න පුළුවන්. බලන්න චුට්ටක් බලන්නකෝ පළවෙනි ප්‍රශ්න තුනට උත්තර මොනවද වෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න තුනට උත්තර මොනවද වෙන්නේ කියලා ඔබම පොඩ්ඩක් කොලේක නෝට් කරගන්න පිළිතුරු ටික මොනවද වෙන්නේ කියන එක පළවෙනි ප්‍රශ්න තුනට ඉක්මන් කරලා බලන්න.
හරි. එතකොට බලන්න දරුවනේ, එතකොට පැහැදිලිව දක්වලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේම ඔයගොල්ලන් දැන් එතකොට බලන්න, දැන් තමත් මේ වෙද්දි ප්‍රශ්න කිහිපයකට උත්තර ලියන්න පුළුවන් නේද? පළවෙනි ප්‍රශ්නේ අහනවා, විභාජක පටකයක ලක්ෂණයක් වන්නේ කියලා. විභාජක පටකයක ලක්ෂණයක් වන්නේ මොකද්ද කියලා අහන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ දරුවනේ උත්තර හොයපු අය, පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හොයපු අය බලන්න පොඩි චැට් එකක් දාන්න දරුවනේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයපුවා පොඩි චැට් එකක් දාන්න. හරි, සියලුම දරුවෝ ගොඩක් අය උත්තරේ වල තියෙන ඒගොල්ලෝ උත්තරේ චැට් කරනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි, එතකොට පළවෙනි එකෙන් අහනවා දැන් කියනවා දැන්නේ විශාල මධ්‍ය රික්තකයක්. ඔබනේ ඔබගේ සැටි ලියාගත්තා. විභාජක පටකවල විශාල මධ්‍ය රික්තකයක් නැහැ නේද? විභාජක පට එන ඒක වෙන්න බෑ. හයිත හයිත ලවසා මයිටොකොන්ඩ්‍රිය විශාල සංඛ්‍යාවක් තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම නම් විශාල සංඛ්‍යාවක් තියෙන බව ඇත්ත. නමුත් හයතලා විශාල සංඛ්‍යාවක් නැහැ. එහෙනම් අපිට ඒ පිළිතුර ගන්නත් බැහැ නේද? එහෙනම් ඒ පිළිතුර ගන්නත් බැහැ. තුන්වෙනි කිනේ බලන්න, ප්‍රමාණය විශාලයිලු. මේවා ප්‍රමාණය විශාලයිලු. අපි ගිහසත් ඉගෙන ගත්තා මේ විභාජ්‍යගත පටක ගත්තොත් එහෙම ප්‍රමාණයෙන් කුඩා සජීවිසයිලු කියලා. අපි ගිහසත් ඉගෙන ගත්තේ මේවා ප්‍රමාණයෙන් කුඩා සජීවිසයිලු කියලා ඉගෙන ගත්තේ නේද? එහෙනම් ඒක වෙන්නත් බැහැ. ඊට පස්සේ කියනවා අන්න අන්තර්ශාලී වාතාවකාශ රහිත වීම. ඔබ කිසි අතීත පැහැදිලිගෙන ගත්තා මේ විභාජ්‍ය පටක ගත්තොත් එමේ ඒගොල්ලන්ට අන්තර්ශාලී වාතාවකාශ නැහැ කියලා ඒ සතිය පැහැදිලිව ඉගෙන ගත්තා. අන්න එහෙනම් දරුවනේ හොඳට මතක තියාගන්න, උත්තරේ වෙන්නේ මොකද්ද? එහෙනම් පිළිතුරේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ආයෙසෙද උත්තරේ අංක 4. බලන්න දෙවෙනි එකට උත්තරයක් හොයපුවා බලන්න පිළි චැට් එකක් දාන්න බලන්න. දෙවෙනි එක හරි, ගොඩක් දරුවෝ හොඳින් පිළිතුරු චැට් කරනවා මට. ඒ කියන්නේ හොඳින් පාඩම අවබෝධ කරගන්න තියෙනවා දරුවනේ. හරි, නැත්නම් උත්තරේ හරි. එතකොට නැතුම හරි. අපි බලමු, ගොඩක් අය එකම උත්තරයක් කියුවේ. අපි බලමු මොකද්ද උත්තරේ කියන එක. පටක සම්බන්ධ සාවද්ද. සාවද්ද කියන්නේ දරුවනේ වැරදි එක. සාවද්ද කියන්නේ වැරදි එක. ඔබ දන්නවා සාවද්ද කියන්නේ වැරදි එක. නිශ්චිත කාර්යයක් ඉටු කරනවා. එහෙනම් නිශ්චිත කාර්යයක් කරනවා කියන කතාව හරි. මේ ඔබට මම කිසිසේත් පැහැදිලි කියලා දුන්නා පටක යන නිශ්චිත කාර්යයක් ඉටු කරනවායි කියලා. ඊට පස්සේ කියනවා පොදු සම්භවයක් සහිත සෛල සමූහයක්. ඒකත් හරි. ඒ වගේම පටක අඩංගු වෙන්නේ ජීවි දේහයක. පටකයක් අඩංගු වෙන්නේ ජීවි දේහයක. ඒතොර ඒකත් හරි. එහෙනම් මොකද මේ දරුවනේ උත්තරේ වෙන්නේ මොකද්ද? එහෙනම් විවිධ කාර්යයන් ඉටු කරයි කියන කතාව බෑ නේද? ඒක එයා සාමාන්‍ය පටකයක් ගත්තොත් එහෙම අපිට මතකයිද කිසිසතිම පැහැදිලිව කියලා දුන්නා. පටකයක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහිලා තියෙනවා. මේ පටකයක් ගත්තොත් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩ ගැහිලායි තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න දැන් ඔය මේ ප්‍රශ්නෙට ඔයාලට උත්තරේ හොයන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට ඔයාලට උත්තරේ හොයන්න පුළුවන් චාට් එක ආශ්‍රයෙන් නේද? ඔය චාට් එක හොඳට ඔයාලා පාඩම් කරලා තියෙනවා නම්, චාට් එක හොඳට පාඩම් කරලා තියෙනවා නම් ඒ චාට් එක ඇසුරින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. බලන්න මොකද කියන්නේ කියලා එතෙන්දී. සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ මොකද්ද කියලා අහන. සංකීර්ණ ස්ථිර පටක බලන්න ඔයාලා එදා මම හිතන්නේ එදා ඔ අපි එදා ඔයාලා චාට් එක ඇනකත් එතන චාට් එකේ ගිහින් බලන්න සංකීර්ණ ස්ථිර පටක ඔයාලා දෙකයි ඉගෙනගෙන තියෙන දරුවනේ. සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකයි ඉගෙන ගත්තේ. ශෛලම පටකේ සහ ෆ්ලෝයම පටකේ තමයි ඔයාලා ඉගෙන ගත්තේ සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙක. හරිද? හරි. එහෙනම් ඔයාලට උත්තරේ ගන්න වෙන මොකක් කියලාද? උත්තරේ ගත්ත හැකි අංක හරි. සියලුම උත්තර චෙක් කරන උත්තරේ අංක දෙක කියලා ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු තවත් ප්‍රශ්න කිහිපයක්. හරි. එතකොට ඔන්න ඔය ආකාරයේ ප්‍රශ්න තමයි දරන්නේ විභාගෙට එතකොට හැදෙන්නේ. ඒ නිසා ඔහොම හොඳට මතක තියාගත්තාම ඇති එතකොට. හරි. ඊටරෝ ප්‍රශ්න තාම ඔබට කරන්න අමාරුයි. බලන්න ඔය 19 වෙනි ප්‍රශ්නේ. ඔය 19 බල දරුවනේ මම පොඩ්ඩක් විශාල කරලා පෙන්නන්න. 19 වෙනි ප්‍රශ්නේ අපිට දැන් කරන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නේ අපිට දැන් කරන්න පුළුවන්.
අපට 19 ප්‍රශ්න පරි උත්තර chat එකක් දාන්න දරුනේ බලන්න. දහන වෙනි ප්‍රශ්නෙටත් උත්තර chat එකක් දාන්න. හරි ඒකත් ගොඩක් අය උත්තර හොඳින් chat කරනවා. කැම්වීම පටකය. ඔබට මතකයිද ගිය සතියේ මම කියා දුන්නා කැම්වීම පටකය පිළිබඳව? කැම්වීම පටකය කරන්නේ මොකක්ද දරුවනේ? ශාක කඳ මහතින් වැඩි කරන එකයි කරන්නේ. ඔය කැම්වීම පටකයේ පිහිදලා තිබ්බ විශේෂිත කලාපයක. ඔය කැම්වීම පටකයේ තියෙන විශේෂිත තැනක. ඔය කැම්වීම පටකයේ පිහිලා තියෙන විශේෂිත කලාපේ නම මොකක්ද ගිය සතියේ මම කියලා දුන්නා? කැම්වීම පටකයේ පිහිටලා තියෙන විශේෂිත කලාපයක අපි කැම්වීම පටකයේ තියෙන දැනකම ලස්සනමක් මොන කලාපයක කියලා කිව්වේ දරුවනේ බලන්න දන්නේ නැහැ අපිට chat එකක් දාන්න. අනේ ශාක උත්තරය නිතාය. හරි. දරුවනේ කැම්වීම පටකයේ පිහිටලා තියෙන විශේෂිත කලාපය ඔබට මතක ඇති අපි කිව්ව මොකක් කියලාද? සනාල කලාපයක් කියලායි කතා කළේ. හරිද? සනාල කලාපය. එහෙනම් දරුවනේ එතකොට ඔන්න ඔය ආකාරයේ ප්‍රශ්න තමයි සාමාන්‍ය පිළි විභාගයට හැදෙන්නේ. එතකොට දැම්ම තියාම ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ පේපර් වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් දැන් කරන්න පුළුවන්. මම මේ සියලුම ප්‍රශ්න ගත්තේ මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර වලින් ගත්ත පේපර් වලින් තමයි මේ පේපරේ හදලා තියෙන්නේ. එතකොට ඔයාලට දැන් තමත් උත්තර ලියන්න පුළුවන් එහෙනම් සාමාන්‍ය පෙළ විභාගයේ ඉන්න සමහර ප්‍රශ්න වලට. දැන් විදිරීට අපිට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙයි. හරි. කරන දරුවනේ නිබන්ධනේ මම හිතන්නේ පිටු අංක 4යි අපි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. නිබන්ධනේ පිටු අංක 4 සාකච්ඡා කරන්න තියෙන්නේ. නිබන්ධනේ පිටු අංක 4 එදෙන දරුවනේ මාතෘකාව බලන්න තියෙන ස්ථිර පටක. ස්ථිර පටක මම ඔබට පැහැදිලිව කිව්වා ස්ථිර පටකයක් ගත්තොත් එහෙම තියාගෙන තියෙන විශේෂත්වය තමයි එයා නිශ්චිත කෘත්‍යයක් කරන්න හැඩ ගැහිලායි තියෙන්නේ නේද? හරි. ලියන්න දරුවනේ එතන ස්ථිර පටක යටතේ පළවෙනි තරුව දාලා ලියන්න. ස්ථිර පටක යටතේ පළවෙනි තරුව දාලා ලියන්න. තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් නිශ්චිත කෘත්‍ය ඉටු කිරීමට විශේෂණය වූ පාඨක වේ ආයිසර බාන මොකක්දරුනේ කිව්වේ කියන එක ස්ථිර පටකයක් මොකද්ද වෙන්න ඕන? තව දුරටත් විභාජනය වෙන්නත් බෑ. ඒ වගේම නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්නත් හැඩ ගැහිලා තියෙනවා. බලන්න ඊට පස්සේ අපිට දක්වලා තියෙනවා ස්ථිර පටක වර්ග දෙකයි දරුවනේ තියෙන්නේ. සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක. සරල කියන එකේ තේරුම මොකද්ද? එකම වර්ගයේ සෛල තිබුණොත් අපි ඒකට කියන්නේ සරල ස්ථිර පටක. ඒ වගේම සෛල වර්ග කිහිපයක් තිබුණොත් අපි කියනවා ඒකට සංකීර්ණ ස්ථිර පටකයක් කියලා. අපි ඊට පස්සේ දරුවනේ අපි මුලින්ම සාකච්ඡා කරනවා ස්ථිර පටක වෙනුත් පළවෙනි වර්ගය සරල ස්ථිර පටක පිළිබඳව සාකච්ඡා කරනවා. බලන්න සරල ස්ථිර පටකවල තියෙන මොකද්ද? එකම ආකාරයේ සෛල සමූහය. අන්න හයිලයිට් කරගන්න. දරුවනේ හයිලයිට් කරගන්න එකම ආකාරයේ සෛල සමූහයක්. එකම ආකාරයේ සෛල සමූහයක් කියන එක හයිලයිට් කරගන්න. එකම ආකාරයේ සෛල සමූහයක් කියන එක හයිලයිට් කරගන්න. ඔය එකම ආකාරයේ සෛල සමූහයකින් තමයි නං ස්ථිර පටකේ හැදිලා තියෙන්නේ. බලන්න ඊට පස්සේ තවත් විශේෂිත වැදගත් කරුණක් කියන දරුවනේ ඔය ස්ථිර පටක මේ සරල ස්ථිර පටක නැවත බෙදෙනවා කොටස් තුනකට. සරල ස්ථිර පටක නැවත බෙදෙනවා කොටස් තුනකට. දරුවනේ මේ සරල ස්ථිර පටක කොටස් තුනකට බෙදද්දී අපි පදනම් කරගන්නවා විශේෂිත කරුණු දෙකක්.
සරල ස්ථීර පටක නැවත බෙදෙනවා වර්ග තුනකට. මේ සරල ස්ථීර පටක වර්ග තුනකට බෙදද්දී අපි පදනම් කරගන්නවා විශේෂිත කරුණු දෙකක්. එකක් තමයි මොකද්ද බලන්න, සෛලවල හැඩය. එකක් තමයි විශේෂිත කරුණ සෛලවල හැඩය. අනිත් එක තමයි සෛල බිත්තියේ ස්වභාවය. එහෙනම් මතක තියාගන්න, විභාගයට ඇහුවොත් එහෙම සරල ස්ථීර පටක වර්ග තුනකට බෙදනු ලබන්නේ කුමන කරුණු පදනම් කරගෙනද? ඔන්න ඕව තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්නේ. එසා හොඳින් අවබෝධ කරගන්න, සරල ස්ථීර පටක දරුවනේ අපි වර්ග තුනකට බෙදනවා. එතනදී පදනම් කරගන්නේ මොකද්ද? සෛලවල හැඩයයි සෛල බිත්තියේ ස්වභාවයයි. හරිද? සෛලවල හැඩය සහ සෛල බිත්තියේ ස්වභාවය. අන්න එක හයිලයිට් කරගන්න දරුවනේ. හයිලයිට් කරගන්න. සෛලවල හැඩය සෛල බිත්තියේ ස්වභාවය. ඔන්න ඒ දෙක පදනම් කරගෙන තමයි අපි එහෙනම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කොටස් තුනකට බෙදන්නේ. හරි, වර්ග තුනක් හඳුනාගත හැකි. අන්න එතන පොඩි හිස්තැනක් දක්වලා තිනවා මම ඔයාලට, ඒ වර්ග තුන ලියන්න. එතන දරුවනේ එක්මිනේ වර්ග තුන ලියන්න. මොනවද සරල ස්ථිර පටක වලට අයිති වෙන වර්ග තුන? වර්ග තුන මොනවද කියලා එක්මිනේ ඔතන ලියන්න. මීට කලින් ඔයාලා ලියාගත්තර චාට් එකේ, ඒ චාට් එක බලලා පුරුදු වෙන්නත් එක්ක එක්මිනේ එතන ලියන්න දරුවනේ. මොනවද ඔයාලා ලියන්න ඕන දැන්? මෘදුස්තර, ස්ථුල කෝණාස්තර සහ දුඩස්තර කියන උත්තර තුන තමයි දැන් ඔයාලා ලියන්න ඕන. මෘදුස්තර, ස්ථුල කෝණාස්තර සහ දුඩස්තර කියන උත්තර තුන තමයි ඔය හිස්තැන තුර දැන් ඔබ ලිවිය යුත්තේ. ඔව, අනිවාර්යෙන් විභාගයට අහනවා. ඒක නිසා දරුවනේ මං කියන විදිහට පිළිවෙලට වැඩ කරන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔබට. පහසුවෙන් සාමාන්‍ය පෙළ විභාගෙදී ඒ සාමාර්ථයකට යන්න පුළුවන් මම කියන විදිහට පිළිවෙලට වැඩ කරන්න. හරිද? වැඩිම මේ දඟලන්න හදිස්සි වෙන කලබල වෙන්න දෙයක් නැහැ. තේරුණාද? සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. නැත්නම් ගොඩක් ළමයි හදිස්සි වෙනවා, කලබල වෙනවා, දඟලනවා නේද? එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි, එහෙනම් විභාගයට ඇහුවොත් එහෙම මතක තියාගන්න. මොනවද විභාගයට ඇහුවොත් එහෙම මොනවද? සරල ස්ථිර පටක වර්ග වලට අයිති වෙන්නේ කියලා, මුදුස්තර, ස්ථුල කෝණාස්තර සහ දුඩස්තර. හරි, දැන් ඔය තුනෙන් අපි කතා කරන්න යනවා. දැන් අපි කතා කරනවා පළවෙනි එක. අපි කතා කරන පළවෙනි එක මොකක්ද තියෙන්නේ? මුදුස්තර පටකය. බලන්න මේ මුදුස්තර පටකය ගත්තොත් එහෙම විශේෂිත ලක්ෂණයක් දක්වලා තියෙන දරුවනේ. මොකද්ද දක්වලා තියෙන්නේ? මේ ශාකවල ඔබට පේනද මම මේ රූප සටහනේ පෙන්වලා තියෙන මුදුස්තර පටකයක්. මම දැන් මේ රූප සටහනේ පෙන්වලා තියෙන දරුවනේ මුදුස්තර පටකයක්. බලන්න සාමාන්‍යයෙන් බෝල වගේ සෛල ටිකක් තියෙන නේද? හැබැයි ඉතින් ඔබ බෝලෙක් වගේ බෝලම නෑ. බෝල වගේ සෛල ටිකක් තමයි තියෙන්නේ. අපි බලමු එහෙනම් දරුවනේ මේ මුදුස්තර පටකවල තියෙන විශේෂිත ලක්ෂණ මොනවද කියලා. එක තමයි මේවා සජීවි සෛල. බලන්න ඔබට පැහැදිලිව පේනවද මේවා සජීවි සෛල? ඒ කියන්නේ මරණ සෛල නෙවෙයි, පණ තියෙන සෛල. ඒ වගේම බලන්න දරුවනේ ඔබට පැහැදිලිව පේනවා ඇති මේගොල්ලන්ගේ තියෙන විශාල විශාල මධ්‍ය රික්තකය. මේ විශාල මධ්‍ය රික්තක සෛල ගෝලාකාර සෛල. ඔබට පේනවා ඇති මේ රූප සටහන් දිහා බලපුවාම මේ සෛල ගෝලාකාර සෛල. මේ ගෝලාකාර සෛල. දැන් ඔබ කියයි මට අනේස හරියටම රවුන් නැහැනේ කියලා. ඔය ඉතින් හරියටම රවුන් නැහැ. නමුත් අපි මේවට කියන දරුවනේ සමවිෂ්කම්මික ගෝලාකාර සෛල. ඔබට පේන්නේ නැති මේවා ගෝලාකාර සෛල වලින් තමයි හැදලා තියෙන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ තියෙන විශාල මධ්‍ය රික්තකයක්. හොඳ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඔබ මේක සංසන්දනය කරන විභාජක පටකත් එක්ක. විභාජක පටකවල විශාල මධ්‍ය රික්තක තිබෙන්නේ නැහැ. නමුත් මේ ස්ථිර පටකයක තියෙන මේ මුදුස්තර පටකවල විශේෂ ලක්ෂණ මොකක්ද දරුවනේ? හොඳ මෙන්න මේ විදියට විශාල විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මම දැන් ඔය කොළපාටින් ඇන්දේ විශාල මධ්‍ය රික්තකය. ඒ වගේම නැෂ්ණයේ සෛල ප්‍රාස්මයේ පර්යන්තයට තල්ලු වෙලා. මෙන්න මෙතන මේ බලන්නකො නැෂ්ටියක් තියෙනවා මේ කහපාටින් අඳින්න දරුවනේ. මෙන්න මෙතන තියෙන නැෂ්ටියක් මේ
න්‍යෂ්ටිය සයිලප්ලාස්මේ පර්යන්තයට පැත්තකට තල්ලු වෙලා. ඔබ මේක ඉගෙන ගන්නවා 10 වසර 6 වෙනි පාඩමේදී ශාක සයිලවල තියෙන විශේෂිත ලක්ෂණයක් විදිහට න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා. ඔබ හිතන්නේ ඇයි මේ මුදුස්තර පටකේ සයිලවල න්‍යෂ්ටිය පැත්තකට තල්ලු වෙලා ගියේ? ඇයි න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා ඇත්තේ? පොඩි අදහසක් දෙන්නකො පොඩි උත්තරයක් චෙක් කරන්නකෝ. මම ඔබෙන් අහන්නේ ඇයි මේ මුදුස්තර පටකේ තියෙන සයිලවල න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ? පැත්තකට තල්ලු වෙලා තියෙන්නේ ඇයි? මොනකන්ද දාල වශයෙන් උත්තරයක් චෙක් කරන්න දරෝනි. න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ ඇයි කියන එකයි මම ඔබෙන් අහන්නේ දරෝනි. න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ ඇයි කියන එක. ඔබට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔය මම ඔය ඇඳලා තියෙන මුදුස්තර පටකේ සෛලයේදී බැලුවොත් ඔබට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. එතකොට ඔබ මේක හරි ශාස්ත්‍රීය කියලා උත්තරේ හරි. අපි බලමු අනිත් දරුවන්ගේ උත්තර මොනවද කියලා. අවබෝධ කරගන්න පුළුවන් වෙයි ඇයි මේ න්‍යෂ්ටිය මැද්දේ තියෙනද පැත්තකට නැත්තම් පර්යන්තයට තල් වෙලා තියෙන්නේ කියන එක. එකදරුවෙක් උත්තරයක් එව්වා. අපි බලමු අනිත් අය උත්තර දෙවයිද කියලා. මම මේක ත්‍රිත්තකේ අනින්නන්නු. මේ අනිත් සෛලිය ත්‍රිත්තකේ ඇන්දොත් ඔන්න ඔයාලා උත්තරේ දෙයි. දැන් මේ සෛලිය ත්‍රිත්තකයක් තියෙනවා නේ. ඔන්න මේ සෛලිය ත්‍රිත්තකේ. දරුවනේ ඇයි ඔය න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ? අර විශාල මධ්‍ය ත්‍රිත්තකයට ඉඩ දෙන්න ඕන නිසා. නේද? විශාල මධ්‍ය ත්‍රිත්තකයට ඉඩ දෙන්න ඕන නිසා තමයි න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්නේ. හරිද? විභාගයට අහන්න පුළුවන් මුදුස්තර පටකේ සෛලවල න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වී තිබීමට හේතුව කුමක්ද? අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබ පිළිතුරු දෙන්න ඕන කොහොමද? විශාල මධ්‍ය රික්තකයට ඉඩ ලබා දීම සඳහා. අන්න වගේ කෙටි උත්තරයක් ලියුවනම් හරි. මේ සමහර ළමයි විද්‍යා පේපරයක උත්තර ලියන්න කිව්වහම නිකන් අර මේ ඉතිහාසය, කතෝලික ධර්මය, සිංහල වගේ විෂයන් වල වගේ එක දිගට හැලි උත්තර ලියනවා දරුවෝ. මේ විශාල උත්තර ලියන්න ඕනේ නැහැ. විද්‍යාවේ දරුවනේ මාකට් ස්කීම් එකක් මම ඔයාලට පෙන්වන්න පන්ති පටන් ගත්තාම මේ අකුරු 10ක 15ක උත්තර තියෙන්නේ. වචන 2යි 3යි උත්තරවල තියෙන්නේ. තේරුණා නේද? ඒ නිසා මහා ගොඩාක් විස්තර ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය පිළිතුරු නිවැරදිව ලියුවනම් ඇති. හරිද? හරි. ඒ වගේම බලන්න දරුවනේ අන්න සෛල වල බිත්තිය. මේ මුදුස්තර පටකේ සෛල බිත්තිය හැදලා තියෙනවලු සෙලියුලෝස් වල. අන්න හයිලයිට් කරගන්න. සෙලුලෝස් කියන එක හයිලයිට් කරගන්න. සෙලුලෝස් කියන වචනේ හයිලයිට් කරගන්න. අපිට පහදුල මතක ඇති මම පාඩම ආරම්භයේදීම කිව්වා අපි මේ සරල ස්ථීර පටක මේ විදිහට වර්ග තුනකට බෙදලා තියෙන්නේ සෛලවල හැඩයයි සෛල බිත්තියේ ස්වභාවයයි අනුව. බලන්න එහෙනම් දැන් මේ මුදුස්තර පටකේ තියෙන සෛලවල සෛල බිත්තිය හැදලා තියෙන සෙලියුලෝස් වලින්. තව ඉදිරියේදී මේක ඔබට මතක් වෙයි වෙන වෙන ඒවානොත් හැදලා තියෙන. අපි එතෙන්දී බලමු මේක මොකද්ද වෙන්නේ කියන එක. ඒක එතෙන්දී බලමු. හරිද? හරි. අන්න ඊට පස්සේ තියෙනවලු සෛල අතර අන්තර් සෛලී අවකාශ තියෙනවා දරුවෝ. ඔබට පේනවා ඇති මේ සෛල සෛල අතර අවකාශ පේදී නැති. ඔබට පේනවා ඇති මේ සෛල සෛල අතර තියෙන අවකාශ. නේද? මේ සෛල සෛල අතර තියෙන අවකාශ. ඒ සෛල සෛල අතර තියෙන අවකාශ වල තමයි දරුවනේ කියන්නේ අන්තය සෛලිය වාත අවකාශ කියලා. මම ඔන්න පොඩ්ඩක් නිල් පාටින් මම පෙන්වන්නම් ඒ අන්තය සෛලිය වාත අවකාශ තියෙන තැන්. මෙන්න මේ මම මේ නිල් පාටින් පාට කරන්නේ. ඔබට පේනවාද මේ නිල් පාටින් පාට කරන තැන් වල තමයි ඔය අන්තය සෛලිය වාත අවකාශ තියෙන්නේ. අන්තය සෛලිය වාත අවකාශ කියන්නේ දරුවනේ සෛල සෛල අතර තියෙන අවකාශ. මේ තැන් වල අවකාශ හිස් තැන් තියෙනවා. මේ තැන් වල තමයි අවකාශ නැත්නම් හිස් තැන් තියෙන්නේ. නමුත් ඔබට මතක ඇති විභාජක පටකය. විභාජක පටක ගත්තොත් එimhe අන්තර්ශාලී වාත අවකාශ නැත. නමුත් මේ මුදුස්තර පටකය ගත්තොත් එimhe පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අන්තර්ශාලී වාත අවකාශ තියෙනවා. හරි. දරුණේ රූප සටහන පොඩ්ඩක් ඇඳ ගන්න ඔතන දැන්. මේ දක්වලා තියෙන රූප සටහන ඇඳ ගන්න ඔතන හිස් තැන තුල. දැන් ඉතින් මේක අඳින්න ගුවන් ගොඩක් මහන්සි වෙන අවශ්‍යතාවයක් නැහැ වල මෙන්න මේ විදිහට ඇඳලා හරි. නේද? මේ විදියට ඇඳලා හරි. මේ වගේ බෝල තියෙන සෛල ටිකක් අනින්නේ මේ විදියට.
ඔන්න වගේ සෛල ටිකක් අඳින්න. මේ වගේ සෛල ටිකක් අඳින්න අන්තර්ජාලි වාතාවකාශ හොඳට පේන විදියට. ඔන්න වගේ සෛල ටිකක් අඳින්න ඇති එතකොට. ඇයි ඔයාලා මුලින්ම ඉගෙන ගත්තනේ මුදුස්තර පටකයේ තියෙන සෛල සමවිෂ්කාමික ගෝලාකාර සෛල කියලා. එහෙනම් ඒ සෛල ගෝලාකාර වෙන විදියට පොඩ්ඩක් අඳින්න. හැබැයි අර අන්තර්ජාලි වාතාවකාශ හොඳට තියෙනවා නම් තමයි හොඳ. ගෝලාකාර සෛල කිහිපයක් අනින්න අන්තර්ශාලීය වාතාවකාශත් පේන විදිහට අනින්න. අන්තර්ශාලීය වාතාවකාශත් පේන විදිහට ගෝලාකාර සෛල කිහිපයක් අනින්න. එතකොට හරි. තේරුණාද? හරිද? හරි. ඔන්න එන විභාගයට ඇහුවොත් එහෙම අන්තර්ශාලීය වාතාවකාශ මිසොරි මුදුස්තර පටකේ අනින්න කියලා දරුවනේ. හරිද? විභාගයට කිව්වොත් එහෙම අනින්න කියලා මුදුස්තර පටකේ. අන්න එතකොට කොන්න විදියට තමයි අඳින්නේ. එතකොට දරුවනේ අපි මේ දැන් සාකච්ඡා කරමින් ඉන්නේ 11 අවසර පන්තියේ පළවෙනි පාඩම ජීවී පටක. මොකද අපි දැමදියාම 11 අවසර සිලබස් එක පටන් ගත්තාම පහසුයි අපිට. මොකද 11 අවසර පාඩම් 15ක් අපිට යන්න තියෙනවා. පාඩම් 15ක් විශාල පොත් දෙකක් ඔයගොල්ලෝ නිබහ ඉස්කෝලේ පටන් ගත්තාම හම්බ වෙයි. ওই 10 වසර පන්තියේදී හම් වුණාට වඩා විශාල පොත් දෙකක් තමයි තියෙන්නේ. ලොකු විෂය නිර්දේශයක් ලොකු විෂය කවුණු ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. සා දැමතියම ආරම්භය ගත්තාම අපිට පහසුවෙන් අවසානය දක්වා යන්න පුළුවන්. හරිද? ඒක හොඳින් අවබෝධ කරගන්න. පන්ති මිස් කරන්න එපා. හැමදාම පන්තියට සහභාගී වෙන්න. එහෙම නැතුනොත් එහෙම ඔයගොල්ලන්ට ලබන අවුරුද්දේ ඔක්තෝබර් සෝරි ලබන අවුරුද්දේ අගෝස්තු 20 වෙනකොට සම්පූර්ණ විද්‍යා විෂය එපා වෙලා යයි. තේරුණාද? හරි. අපි බලමු දරුවනේ ඊට පස්සේ යන්නේ නිබන්ධනේ ඊළඟ කොටසට යන් අපි ඇති වෙලා කාල වෙලා දුන්න. මෙන්න මේ තැනකට ඊතලයක් දාලා නම් කරගන්න. මම මේ නිල් පාටින් පාට කරලා තියෙන තැනකට ඊතලයක් දාලා නම් කරගන්න දරුවනේ අන්තර්ශාලීය වාතාවකාශ කියලා. අර සෛල සෛල අතර තියෙන අවකාශ වලට ඊතලයක් දාලා නම් කරගන්න. අන්තර්ශාලීය වාත අවකාශ කියලා. අන්තර්ශාලීය වාත අවකාශ. අපි බලමු ඊට පස්සේ දැනුනේ මේ ශාකය තුළ මේවා කොහෙද තියෙන්නේ. අපි දැන් මේ කතා කරන මුදුස්තර පටකය කියන එක ශාකය තුළ කොහෙද හම්බ වෙන්නේ. ඔන්න එක කියනවා ශාක කඳේ බාහිකේ සමජ්ජාව. ශාක කඳේ බාහිකේ සමජ්ජාව. මොකක්ද මේ බාහිකේ සහ මජ්ජාව කියන්නේ? උදාහරණයක් විදිහට හිතන්නකෝ. අපි වෙනද ශාක කන්දේ හරස් කඩක් ගන්න. මගේ සත්‍ය කියලා දුන්නා ඔයගලන්ට ශාක කන්දේ හරස් කඩක් කොහොමද ගන්න කියලා. ඔන්න ශාක කන්දේ හරස් කඩක්. එතන මේ ශාක කන්දක මෙන්න මේ ප්‍රදේශය මම ඊතලයන් පෙන්වන ප්‍රදේශය තමයි අපි ඔය සාමාන්‍ය බාහිකේ කියලා නම් කරන්නේ. බාහිකේ. ඔය ශාක කන්දක මැද ප්‍රදේශය තමයි දරුවනේ අපි මජ්ජාව කියලා හඳුන්වන්නේ. ඔය බාහිකේ සහ මජ්ජාවේ තියෙනවා. මුලේ බාහික සමච්ඡාවෙත් තියෙනවා. පළවල තියෙනවා. පළ. ඔයාලා දන්නවා පළයක් කියලා කියන්නේ ගෙඩියක් නේද? පළවල තියෙනවා. බීජවල තියෙනවා. පත්‍රවල තියෙනවා. විභාගයට ඇහුවොත් එහෙම පහසුවෙන් මතක හිටින දෙකක්වත් අඩුම ගානේ මතක තියාගන්න. මෙතන හතරක් තියෙනවා. අඩුම ගානේ දෙකක්වත් මතක තියාගන්න. පහසුවෙන් මතක තියාගත්තේ ඇගොල්ලන්ට බීජවල සහ පත්‍රවල තියෙනවා කියන එක පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. හරි. අපි යන දරුවනේ නිබන්ධනේ පිටු අංක 5ට යන්න. නිබන්ධනේ පිටු අංක 5. අන්න කියනවා ඊට පස්සේ ඔබෙන් අපිට කියනවා මුදුස්තර පටකේ කෘත්‍ය. මේ කෘත්‍ය කියන්නේ මොකද්ද? මේ කෘත්‍ය කියන වචනේ ඔබ මුලින්ම ඉගෙන ගන්නවා 7 වසර පන්තියේ පළවෙනි පාඩමේදී. කෘත්‍ය කියලා කියන්නේ කාර්යයන්. මේ මුදුස්තර පටකෙන් කරන්නේ මොනවද කියන එක තමයි කෘත්‍ය කියන එකේ තේරුම. එහෙම නැත්නම් කාර්යයන් කියන. බලන්න පළවෙනි එක මුදුස්සර පටකය තමයි දරුවනේ කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඔබ දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ
මේ විශ්වයේදී සිදුවන දරුවනේ වැදගත්ම ජෛව ක්‍රියාවලිය. මොකද ප්‍රවාහ සංශ්ලේෂණ උනේ නැත්තම් සතුන්ට කන්න ආහාරත් නැහැ, ජීවීන්ට ශ්වසනය කරන්න ඔක්සිජන් වායුවත් නැහැ. ඔබ ඉගෙන ගන්න 11 වසරේ දෙවෙනි පාඩම ජනවාරි මාසෙදී ඔබ ඉගෙන ගන්න 11 වසරේ දෙවෙනි පාඩම විදිහට ප්‍රවාහ සංශ්ලේෂණය පිළිබඳ සවිස්තරාත්මක ඉගෙන ගන්නවා. අපි එතෙන්දී වැඩිදුර විස්තර බලමු. එහෙනම් මේ ප්‍රවාහ සංශ්ලේෂණය කරන්න දරුවනේ මුදුස්තර පටකවල. මේ අපි සාමාන්‍ය ශාකපත්‍යයක හරස්කඩක් ගත්තොත් මේ ශාකපත්‍යයක අපිට බලා ගන්න පුළුවන් වෙන විශේෂිත සෛල වර්ග කිහිපයක් දරුවනේ මේ ඉනිමුදුස්තර සෛල සහ සවිවර මුදුස්තර සෛල කියලා. ශාකපත්‍යයක හරස්කඩක් ගත්තොත් ওই ශාකපත්‍යයක් ඇතුලේ තියෙනවා විශේෂිත මුදුස්තර සෛල වර්ග දෙකක්. අපි කියන ඒවට ඉනිමුදුස්තර සෛල සහ සවිවර මුදුස්තර සෛල කියලා. මේ ඉනිමුදුස්තර සෛල සහ සවිවර මුදුස්තර සෛල වල තමයි හොඳටම තියෙන්නේ හරිත ලව. ඒ හරිත ලව හොඳින් තියෙන නිසා තමයි ඒවා හොඳින් ප්‍රවාහ සංශ්ලේෂණය කරන්නේ. අන්න ඒක ඉස්සරහ ලියා ගන්න දරුවනේ, ඒක ඉස්සරහ ලියා ගන්න. ඉනිමුදුස්තර සහ සවිවර මුදුස්තර වල හරිත ලව අඩංගු වේ. ඉනිමුදුස්තර සහ සවිවර මුදුස්තර වල හරිත ලව අඩංගු වේ. හරිත ලව අඩංගු වේ. ඔබ ඉගෙන ගත්ත 10 වසර 6 වෙනි පාඩමේදී මේ හරිත ලව වල තියෙන විශේෂිත වර්ණකයක් මොනවද අරුනේ? මේ හරිත ලව වල තියෙන විශේෂිත වර්ණකය පොඩි චැට් එකක් දාන්නකෝ. එයාගේ සිංහල නමයි ඉංග්‍රීසි නමයි දෙකම පොඩ්ඩක් දන්නවනේ චැට් එකක් දාන්න. හරිත ලව වල තියෙන විශේෂිත වර්ණකය මොකක්ද කියලා පොඩි චැට් එකක් දාන්න. හරි නෙළුමින උත්තරේ හරි තිනින්න හරි පුළුවන් නේද? ඉංග්‍රීසි නමත් පුළුවන් නේද චැට් එකක් දාන්න? ගොඩක් අය හරි තිනින්න හරි මේ හරි හරි ගොඩක් අය සකුන්ත හරි උත්තරේ ගොඩක් අය චැට් කරන දරුවනේ. හරිතප්‍රද වර්ණක නේද? හරිතප්‍රද වර්ණක අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ ක්ලෝරෝෆිල් කියලා. එහෙනම් ඔය හරිත ලව වල තියෙන හරිතප්‍රද වර්ණක තමයි ප්‍රවාහ සංශ්ලේෂණ සඳහා වැදගත් වෙන්නේ. හරි තශ්විනි හරි උත්තරේ. හරි අපි යන් දරුවනේ ඊට පස්සේ දෙවෙනි කාර්යය බලන්න ආහාර සංචිත කරන. ආහාර සංචිත කරන මේ සංචිත කරන කියන එක සාමාන්‍ය තේරුම මොකක්ද? ඔකට උත්තරේ චැට් එකක් දාන්නකෝ. සංචිත කරනවා කියන එක සාමාන්‍ය සරල අදහස මොකක්ද? ඔඩ සංචිත කරන කිව්වම චුට්ට බර වැඩි නේ ඒක වචනේ නේද? ඔඩ සංචිත කරන වාගේ කියන එක සරල තේරුම මොකක්ද? සංචිත කිරීම කියන එක සරල තේරුම රඳවා ගන්න අපි බලමු නිලමිනික උත්තරේ මොකද වෙන්නේ කියලා. තන්පත් කරනවා, නිපදවනවා කියන අදහස නම් නැහැ සිත්මි, ඒක නම් නැහැ. නිපදවනවා කියන අදහසක් නැහැ. අනිත් අය උත්තරේ චකෝ. තශිනි තන්පත් කරන උත්තරේ හරි. හරි ගොඩක් අය උත්තර නිවැරදි. දරුවනේ මේ සංචිත කරනවා කියන්නේ තැන්පත් කරනවා, ආහාර තැන්පත් කරනවා, ආහාර සංචිත කරනවා. මොකටද ගබඩා කරනවා? ඒකත් ප්‍රශ්නයක් නේ. ගබඩා කරනවා නැත්නම් සංචිත කරනවා නැත්නම් තැන්පත් කරනවා. මොකටද මේ ආහාර ගබඩා කරන්නේ? මේ ශාක දරුවනේ ආහාර ගබඩා කරන්නේ පසු ප්‍රයෝජනේ සඳහා. ඒගොල්ලගේ පසු ප්‍රයෝජනයට හරියට නිකන් ඔයාලගේ අමල තාත්තලා සල්ලි වැඩිපුර අතේ තියෙනවා නම් ඒ සල්ලි ටික ගිහලා බැංකුවේ තැන්පත් කරනවා නේද? අතේ වැඩිපුර සල්ලි තියෙනවා නම් ඒ වැඩිපුර තියෙන සල්ලි ටික බැංකුවේ තැන්පත් කරනවා. එහෙම බැංකුවේ සල්ලි තැන්පත් කරන්නේ පස්සේ නැති කාලෙකදී ගන්න. එහෙම නැත්නම් පසු ප්‍රයෝජනය සඳහා. ඒකනේ බැංකුවේ සල්ලි තැන්පත් කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශාකත්. එයාට පසු ප්‍රයෝජනය සඳහා ආහාර තැන්පත් කරනවා. ඒ ආහාර ටික තැන්පත් කරන්නේ මුදුස්තර පටකේ තියෙන සෛලවල. ආහාර තැන්පත් කරන්නේ. අපි කියන ආහාර සංචිත කරනවා කියලා. දැන් ඔයාලා කියන්න එපා අම්මලා බැංකු කියා සල්ලි සංචිත කරන්න කියලා. එහෙම කියන්න එපා. අපි එතෙන්දී දැන් කියන්නේ සල්ලි තැන්පත් කරනවා කියලා කියන්නේ, එතෙන්දී ආහාර මේ සල්ලි සංචිත කරනවා කියලා කියන්නේ නැහැ නේද? නමුත් ආහාර නම් අපි කියන්නේ සංචිත කරනවා කියලයි. ආහාර සංචිත කරනවා. අපිට මතක ඇති 10 වසරේ පළවෙනි පාඩම. අන්න එතෙන්දී ඔබ ඉගෙන ගන්නවා ශාක දේහය තුළ ආහාර සංචිත කරන්නේ මොනව විදිහටද? බලන්න ඔබට උත්තරේ චැට් එකක් දාන්න. 10 වසරේ පළවෙනි පාඩම. ශාක දේහය තුළ ආහාර සංචිත කළ තියෙන මොන ස්වරූපයෙන්ද, මොනවා විදිහටද?
මතකයක් තියෙනවද? මතක තියාගන්න 10 වසරේ පාඩම් 20ක් සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 51ක්. ලකුණු 51ක් නැති වෙනවා කියන දරුවනේ ඒ සාමාර්ථයක් සහ බී සාමාර්ථයකට යන්න බැහැ කියන එකයි. ගොඩක් අය දෙනවා උත්තරයක් කාබෝහයිඩ්‍රේට් කියලා. හරි, කාබෝහයිඩ්‍රේට් කියන එක හරි. මට ඕන කාබෝහයිඩ්‍රේට් වලත් මොන වර්ගයේද? අය ශාක්‍ය උත්තරේ හරි, රුස්සිර උත්තරේ හරි. ගොඩක් අය චැට් කර හැමෝම චැට් කරන. එතන උත්තරේ හරි දරුවෝ. තිලින හරි, නිලුමින හරි. දැන් උත්තරේ හොඳයි. ගොඩක් අයට හොඳ මතකයක් තියෙනවා. ඒ කියන්නේ 10 වසරේ ලකුණු 51 ගැන ගැටලුවක් ඇති කර ගන්න දෙයක් නැහැ. ඒ දරුවන්ට නිවැරදි උත්තර චැට් කළේ වෙන දරුවන්ට මොකක්ද දරුවනේ? පිෂ්ඨය. පිෂ්ඨය තමයි ශාක දෙහෙතු සංචිත ආහාරය. පිෂ්ඨය. තශිනි හරි දරුවෝ. බලන්න මට එහෙනම් ඔය ඔක්කොම චැට් එකක් දාන්නකො සත්ව දෙහෙතු සංචිත ආහාරය මොකක්ද කියලා. ඔයාලා එතෙන්දි මේකත් ඉගෙන ගන්නවා. සත්ව දෙහෙතු සංචිත ආහාරය මොකක්ද කියලා පොඩි චැට් එකක් දාන්න. මම ඔයගලන්ගේ පෙර දැනුම පරීක්ෂා කරන දරුවනේ. එතකොට ඔයගලන්ට ප්‍රශ්න හරි නිර්මල උත්තරේ හොඳයි, තශ්ිනී හොඳයි දරුවෝ, ඉරින හරි. ගොඩක් දරුවෝ හොඳින් පාඩම් වැඩ කටයුතු නිරත වෙනවා කියලා පේනවා මට මේ වෙන උත්තරත් එක්ක. හරි නෙතයි, හරි දරුවෝ උත්තරේ. සිත්මි හරි. හරි, ගොඩක් දරුවෝ හොඳින් පාඩම් කටයුතු නිරත වෙනවා කියලා පේනවා මේ වෙන පිළිතුරුත් එක්ක. ඔය ගැම්ම ඔය ආපු ගමන දරුවනේ දිගටම අරගෙන යන්න. ඔය දැම්මේ ඔයාලා පවත්වාගෙන යන ගමන ඔය විදිහට 2021 දෙසැම්බර් මාසයේ වෙනකම්ම පවත්වාගෙන යන්න. එතකොට කිසිම ගැටලුවක් නැතුව විද්‍යාවට ඒ සාමාර්ථයකට යන්න පුළුවන් ඔබට. ගිහලා විද්‍යාවට ඒකක් අරගෙන නේද මැක්ස් කරලා, සයන්ස් කරලා, ඉංජිනේරුව, වෛද්‍යවරු නේද වෙදනලාව හැම දාගෙන යනකොට කරේ යනකොට කොච්චර ආඩම්බර නේද දරුවනේ? නේ වෙදනලාව කරේ දාගෙන යනකොට තමන්ට කොච්චර ලොකු ආඩම්බරයක්ද එන්නේ. ඒ නිසා එන්නේ ටාගට් එකට ඔයාලට යන්න පුළුවන් ඔය යන ක්‍රමයට හරියට පිළිවෙලද විෂය කාරණ ටික ඉගෙනගෙන යොත් නේද නිලුමින? වෙදනාවක් කරේ දාගෙන යන ආසනේ නැද්ද නිලුමින? හරි නිලුමින, සමාහයට බයෝ සයන්ස් කරන්න කැමති නැද්ද දන්නේ නැහැ. අපි බලමු දරුවෝ. ඒක නම් දාගෙන කැමති නැහැ. ඒක දාගෙන කැමති නැද්ද? නෑ නේද? හරි හරි. එතකොට හරි ආහාර සංචිත කිරීම දරුවනේ, ඒක ඉස්සරහෙන් ලියන්න, ඒක ඉස්සරහෙන් ලියන්න, ඒක ඉස්සරහෙන් ලියන්න. මෙම ආහාර සංචිත කරන පටක, මෙම ආහාර සංචිත කරන පටක, මෙම ආහාර සංචිත කරන පටක මුදුස්තර පටකයට අයත් වේ. මුදුස්තර පටකයට අයත් වේ. මෙම ආහාර සංචිත කරන පටක මුදුස්තර පටකයට අයත් වේ. උදාහරණ ලියා ගන්න දරුවනේ, උදාහරණ ලියා ගන්න. එතන උදාහරණ කිහිපයක් ලියා ගමු. ආහාර සංචිත කරන පටක කිහිපයක් ලියා ගමු. ඔයාලා කන දේවල් ගොඩක් ලියන බතල, කැරට්, බතල කැරට්, අර්තාපල් ස්කන්ධා කන්දේ, අර්තාපල් ස්කන්ධා කන්දේ. අර්තාපල් වල අපි කියන්නේ ස්කන්ධා කන්දයක්. ඒ කියන්නේ අර්තාපල් වල ඔයාලා කන්නේ කඳ දරුවනේ. හොඳට මතක තියාගන්න. ඔයාලා කියනවා අර්තාපල් අල කියලා. අර්තාපල් අල නෙවෙයි, අර්තාපල් කියලා අපි කියන්නේ කඳක්. ඒකෙන් තමයි අපි කියන්නේ ස්කන්ධා කන්දේ කියලා. තේරුණාද? මම ගොඩක් අය වැරදි වැටහිම කියන අර්තාපල් වලට අල කියලා කියනවා. අර්ථාපල් අල කියන එක වැරදි. අර්ථාපල් වල දළුවනේ අපි අර්ථාපල් කියලා කන්නේ. අර්ථාපශාකේ කඳ තමයි අපි කන්නේ. අර්ථාපශාකේ කඳයි අපි කන්නේ. තේරුණාද? ඒක නිසා හොඳට මතක තියාගන්න එක ස්කන්ධා කන්දේ. දැන් කඩේට ගිහින් ඉල්ලන්න එපා මට අර්ථාපල් ස්කන්ධා කන්දේ කිලෝ එකක් දෙන්න කියලා. ගුටි කන්න වෙයි. එයාගෙන් ගිහිල්ලා ඉල්ලන්න මේ අල කියලා අල කිලෝ එකක් දෙන්න කියලා එයාගෙන් ඉල්ලන්න. එයා දන්නේ නැහැ ස්කන්ධා කන්දේ කියන එක නේද? හරි. අපි යන තුන්වෙනි එක ජලය සංචිත කිරීම. දරුණි, මේ මුදුස්සර පටකේ සෛලවල ජලය සංචිත කරනවා. ජලය ගබඩා කරලා තියෙනවා. අපිට මතකයි මීට පෙර පන්ති වල ඉගෙන ගත්ත සාමාන්‍ය ජලය සංචිත කරනවානේ. ජලය ගබඩා කරන්නේ මොන ප්‍රදේශවල වැඩෙන ශාකද? දැන් අපේ වගේ ඔයාලා වගේ පේරලන්ද ප්‍රදේශයේ වැඩෙන ශාකවලට ජලය සංචිත කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම නැත්නම් මොන ප්‍රදේශවල වැඩෙන ශාකද මේ ජලය සංචිත කරන්නේ? උත්පඩි උත්තර චැට් කණෙක් වෙන්නේ. උෂ්ණත්වය අධික. හොඳයි, උත්තරය හරි තිලින්ද. බලමු අනිත් අයගේ උත්තර අපි.
ජලය සංචිත කරන ජලය ගබඩා කිරීම අවශ්‍යතාවයක් ඇතිවන්නේ හරි රස්න ප්‍රශ්න හරි උත්තරේ හරි දරුණි මේ ජලය ගබඩා කිරීමේ කාර්ය කරන්නේ ශුෂ්ක රූපී අඩු වර්ෂාපතනයක් ලැබෙන ගොඩක් අය හොඳ උත්තරේ වෙනවා අඩු වර්ෂාපතනයක් ලැබෙන මේ ශුෂ්ක රූපී ප්‍රදේශවල වැඩෙන ශාක තමයි ජලය සංචිත කරන්නේ ඔබ ඔබ වාසය කරන පේළඳ ප්‍රදේශයේ තියෙන ශාක ගත්තොත් එහෙම ජලය සංචිත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඕනතරම් පසේ ජලය තියෙනවනේ හැමදාමත් වහිනවනේ. හැමදාමත් වහිනවා. ඒක නිසා ජලය සංචිත කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දරුවනේ වර්ෂාපතනයේ අඩුවෙන් ලැබෙන ශුෂ්ක රූපී ප්‍රදේශ විශේෂයෙන්ම ගත්තොත් එහෙම දකුණු පැත්තට ගියොත් හම්බන්තොට. ඊට පස්සේ අපි ගියොත් එහෙම උඩ පැත්තට ගියොත් එහෙම පුත්තලම මන්නාරම වවුනියාව අන්න ඒ වගේ ප්‍රදේශ ගත්තොත් එහෙම දරුවනේ ශුෂ්ක රූපී ප්‍රදේශයක් ඒවල තියෙන ශාක ගත්තොත් එහෙම ජලය ගබඩා කරන නැත්නම් ජලය සංචිත කරනවා. ඔබ ඔබ යනවානේ කොහෙද මේ මඩුපල්ලි සහ තල්විල පල්ලි ඇති ඔබ දකින්න ඇති. ඒ ප්‍රදේශවල හොඳ උසගස් නැහැ නේද? පොඩක් කටුපඳුරු සහ ලඳු කැලෑ තමයි තියෙන්නේ. ඔබට නිරීක්ෂණය කරන්න. ඒ පැතිවල කටුපඳුරු සහ ලඳු කැලෑ තියෙන ප්‍රධාන හේතුව දරුවනේ අර ශුෂ්ක රූපී ප්‍රදේශයට අනුවර්තන වෙච්ච ශාකයි තියෙන්නේ. හරිද? හරි. අපිට මොනවද කියන්න බලමු උදාහරණ දරුවනේ. කොමාරිකා ඔබේ ගෙදර කොමාරික ඇති අනේ ජලය සංචිත කරනවා ඒක නිසා තමයි ඒකේ අර ඝනකන් ස්වභාවයක් තියෙන්නේ අක්කපාන පත්‍ර පතෝ පතක් ඔබ දැකලා ඇති කොළපාටයි කඳ කොළපාටයි පත්‍ර නැහැ පත්‍ර කටු බවට පත් වෙලා අනේ හැම එකකම කඳ තුල ජලය සංචිත කරලා තියෙන්නේ ලියා ගන්න උදාහරණ එතන උදාහරණ ලියා කියලා ලියා ගන්න කොමාරිකා පත්‍ර අක්කපාන පත්‍ර පතක් ස්කන්ධාභය කෝමාරිකා පත්‍ර අක්කපාන පත්‍ර පතක් ස්කන්ධාභය එයි ස්කන්ධාභය කියන්නේ එයි ස්කන්ධාභය කියන්නේ දරුණේ පතක් වල කඳ තමයි කොළ පාට වෙලා තියෙන්නේ පතක් ශාකයේ කඳ තමයි කොළ පාට වෙලා තියෙන්නේ අන්න ඒක නිසා තමයි අපි කියන්නේ පතක් වල ස්කන්ධාභය කියලා කියන්නේ අන්න ඒක නිසා හරිද ස්කන්ධාභය කියන්නේ කඳට අපි ওই වචන හොඳට මතක තියාගන්න ඕක අපිට ඔබ අපිට හම් වෙනවා තව ඉදිරියේදී අපි එතෙන්දී බලමු වැඩිදුර විස්තර හරි බලන්න දරුවනේ ඊට පස්සේ අපි ඊළඟ කාර්යයට යන් බලන්න මොකද සන්ධාරණය සැපී සන්ධාරණය කියන්නේ දරුවනේ කෙලින් සිට ගැනීම හැකියාව ඔබට සන්ධාරණ සැපයන් ඔබේ දේහයේ තියෙන මොනවද දරුවනේ පොඩි උත්තර චැට් කරන්නකෝ ඔබට සන්ධාරණේ සැපයන් ඔබට කෙලින් සිට ගැනීම හැකියාව ලැබිලා තියෙන මොන පද්ධතිය නිසාද පොඩි උත්තර චැට් කරන්න බලන්න ඔබට හරි හොඳ උත්තරේ වෙනවා නිතාය උත්තරේ හරි තිලින හරි හිමාශා හරි සිත්නි හරි 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 දරුණේ මොනවාද අස්ති නේද අස්ති නිසා තමයි අපිට සන්ධාරණේ කියන එක ලැබිලා තියෙන්නේ හරිද හරි අපි යන් අන්තරුනේ ඊළඟ පටක වර්ගයට යා මොකද අපි ඊළඟ පටක වර්ගය බලා ගන්න හරි සෝරි සන්ධාන සැපීම කියන දේ පොඩ්ඩක් ඉස්සරහ ලියා ගන්න සන්ධාරණේ සැපීම කියන එක ඉස්සරහ පොඩ්ඩක් ලියා ගන්න කූඩලු වැනි අකාශ්තිය ශාකවල කූඩලු ගස් දැකලා ඇති අර පොඩි පොඩි මල් පිපෙන ගස් జాතියක් තියෙන ලස්සන මල් පිපෙන පාට දේවල් වල ඇති කූඩලු ගස් නැත්තම් අහල පහල ගෙදර කඩාර ගිහිල්ලා බලන්න. අපි ගුටි කන්න බැනුම් අහන්න එපා. අනුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අනුන්ගේ වතු වලට ගිහිල්ලා මේ යන කූඩලු වැනි අකාශ්චීය ශාකවල රික්තක ජලයෙන් පිරුණ විට රික්තක ජලයෙන් පිරුණු විට ඇතිවන ශුනතාව නිසා ශාකයට සන්ධාරණය ලැබේ
ශාකයට සන්ධානන ලැබේ? ශාකයට සන්ධාරණය ලැබේ. හරි, එහෙනම් දරුණේ බලන්න මොකද්ද මේ, මම පොඩ්ඩක් ඔක පැහැදිලි කරන්න. කූඩලු ශාක, කූඩලු කුප්පමේනිය. ඊට පස්සේ දරුවනේ මොනද කුඩුම් මේ වගේ ගස් ගත්තොත් එහෙම අපි කියන ඒවට අකාශ්ඨීය ශාක කියලා. ඒවට අකාශ්ඨීය ශාක කියලා කියන හේතුව තමයි දරුවනේ ඒගොල්ලන්ගේ ශාකයේ කඳ ශක්තිමත් නැහැ. අපි කඳ ශක්තිමත්ව තියෙන ශාකවලට කියන අකාශ්ඨීය ශාක. ඔබට මතක ඇති මේවා අපි ඉගෙන ගන්නවා නවේ වසර පන්ති 19 වෙනි පාඩම. නවේ 19 වෙනි පාඩම. කඳ ශක්තිමත් නම් කියනවා අකාශ්ඨීය ශාක. කඳ ශක්තිමත් නැති ඔය කුඩා පැලෑටි වලට තමයි අපි කියන්නේ අකාශ්ඨීය ශාක කියලා. මේ අකාශ්ඨීය ශාක වල දරුවනේ තනි කෙලින් කෙලින් සිට ගැනීම හැකියාව නැහැ. ඒගොල්ලෝ කොහොමද ඍජුව ඉන්නේ? ඒගොල්ලෝ කොහොමද සන්ධානය සපය ගන්නෙ? අන්න ඒගොල්ලන්ගේ තියෙනවා මුදුස්තර පටකේ. අර මුදුස්තර පටකේ සෛලවල, මේ මුදුස්තර පටකේ සෛලවල ඔබට මම පැහැදිලි කියලා දුන්නා. මුදුස්තර පටකේ සෛලයක් අපි මෙහෙම ගත්තොත්, අර මුදුස්තර පටකේ සෛලයේ තියෙන විශාල මධ්‍ය රික්තකයක්. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. දරුවනේ මේ විශාල මධ්‍ය රික්තකයේ තුලට අර ජලය අවශෝෂණය කරගන්නවා. විශාල මධ්‍ය රික්තකයේ තුලට මොනවද අවශෝෂණය කරගන්නේ? ජලය අවශෝෂණය කරගන්නවා. විශාල මධ්‍ය රික්තකයේ තුලට ජලය උරා ගන්නවා. අන්න විශාල මධ්‍ය රික්තකයේ තුලට ජලය උරා ගැනීම නිසා දැන් මොකදලා තියෙන්නේ? රික්තකයේ ප්‍රමාණය විශාල වෙලා සෛල ප්‍රමාණයෙන් විශාල වෙනවා. අන්න සෛල ප්‍රමාණයෙන් විශාල වීම නිසා තමයි ඒගොල්ලන්ට කෙලින් සිට ගැනීම හැකියාව තියෙන්නේ. එතකොට ශාකයට මේ විදිහට හොඳට කෙලින් ඍජුව ඉන්න පුළුවන්. හැබැයි ඔබ දකිනවා කූඩලු කුප්පමේනිය ඊට පස්සේ මොනන කුඩුමි වගේ ශාක දවල් කාලයේ විදිය දරුණේ මොකද වෙන්නේ? දවල් කාලයේදී එන්න එන්න මේ ශාකය මොකක් වෙනවද? මෙන්න මේ වගේ මැලවෙන්න පටන් ගන්නවා. ශාකය මැලවෙන්න පටන් ගන්නවා දවල් කාලයේදී. ඇයි මේ ශාකය මැලවෙන්නේ දවල් කාලෙදී? උදේට හොඳට කෙලින් තියෙන ශාකය දවල්ට මැලවෙනවා. මොකක්ද හේතුව වෙනවා ඇති ඔයාලා හිතන්නේ? පොඩි උත්තරය චෙක් කරන්නකෝ. උදේට හොඳට කෙලින් ඍජුව තියෙන ශාකය දවල් වෙද්දි මැලවෙන්න පටන් ගන්නවා. මොකක් වෙන්නේ ඇති ඔයාලා හිතන්නේ ඔය හේතුව? පොඩි උත්තරය චෙක් කරන්න. දැන් ඔබට මම පැහැදිලිව කිව්වා මේ කූඩලු වගේ ශාක කෙලින් තියෙන්නේ කොහොමද? රික්තකවලට ජලය උරාගෙන, රික්තකවලට ජලය උරාගෙන ශුනතාව නිසා. දැන් දවල් වෙද්දි මොකක් වෙයිද? හරි, නිර්මින හොඳ උත්තරයක් ලැබුවා. සකුන්තත් උත්තරේ හොඳයි. හරි, උත්තරේ හරි. මොකක් නිසාද දැන් මේ, ඇයි මේ දවල් වෙද්දි මේ ශාක මැලවෙන්න පටන් ගන්න? හරි, තිලිනත් උත්තරේ හරි. මම දැන් අර උත්තරේ වන්න ප්‍රමාද වෙන ඇති ඔයගලන්ට අර ගොඩක් අකුරු ප්‍රමාණය චෙක් කරන්න තියෙන නිසා වෙන්න ඇති. දරුණේ මොකද වෙන්නේ? දවල් වෙන්න වෙන්න පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? අන ශාකයේ තියෙන ජලය ටික වාෂ්පිලා යනවා. හරි, තශිනි උත්තරේ හරි දරු. ජලය ටික වාෂ්පිලා යනවා. ඒ ජලය ටික වාෂ්ප වීම නිසා රික්තක ප්‍රමාණය කුඩා වෙනවා. අන්න එතකොට ශාකය මැලවෙන්න පටන් ගන්නවා. තේරුණාද? හරි, අපි යන දරුවනේ අපි දෙවනි සරල ස්ථිර පටක වර්ගයට. අපේ දෙවනි සරල ස්ථිර පටක වර්ගය මොකද්ද? ස්ථුල කෝණාස්තර. මෙන්න මම ඔබට පෙන්වලා තියෙන දරුවනේ ස්ථුල කෝණාස්තර පටකයක් පෙන්වලා තියෙනවා. ස්ථුල කෝණාස්තර පටකයක් බලන්න. මේ ස්ථුල කෝණාස්තර පටක නිබන්ධනයේ පිටුවංක 5 බලන්න දරුවනේ. අන්න ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? ශාක දේහයට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය. ඔබට ශාක දේහයට දැඩි බවක් සවිශක්තියක් දෙනවා. අන්න හයිලයිට් කරගන්න, දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය. දැඩි බව දෙනවා, යාන්ත්‍රික ශක්තිය දෙනවා. හරි, අපි බලමු මේ පටකයේ තියෙන විශේෂිත ලක්ෂණ. සජීවි සෛල. එතන පණ තියෙන සෛල. සෛලයේ තුල සෛලප්ලාස්මයක් තියෙන, න්‍යෂ්ටියක් තියෙන, විශාල මධ්‍යරික්තකයක් තියෙන. ඔබට පැහැදිලිව පේනවාද මම මේ පෙන්නලා තියෙන රූපේ බලන්න? ඔබට පැහැදිලිව පේනවාද මම මේ පෙන්නලා තියෙන රූපේ දරුවනේ? ඔන්න බලන්න මම විස්තර විශාල කරලා පෙන්නුවා. ඔය දරුවනේ කළු පාට තිත් තිත් විදිහට පෙන්වලා ඇත්තේ ඔයාලා හිතන්නේ මොකද්ද? කළු පාට තිතක් විදිහට පෙන්වලා ඇත්තේ ඔයාලා හිතන්නේ මොකද්ද දරුවනේ? පොඩි උත්තරයක් චැට් කරන්නකෝ.
ඔය තැනින් තැන කළු පාට තිත් විදිහට පෙන්නලා ඇත්තේ වල හිතන්නේ මොකක්ද කියලාද? මම මේ ඔන එක කහ පාටින් පාට කරන්න මේ තැනින් තැන මේ තියෙන්නේ. මේ තැනින් තැන මේ තියෙන්නේ කළු පාට තිත් ශෛලියක් ඇතුලේ කළු පාට තිතක් විදිහට වල හිතන්නේ මොකක්ද මේ පෙන්නලා ඇත්තේ? හරි. මම මෙතන ටිකක් සැල කරලා එතකොට ඔයාලා උත්තරේ කියන්න පුළුවන්. ඔය කොළ පාටින් පෙන්නලා තියෙන ශෛල ප්ලාස්මේ. කොළ පාටින් පෙන්නලා තියෙන ශෛල ප්ලාස්මේ. ආහන්න දැන් අන්න දැන් අර කොළ පාටින් පෙන්නලා තියෙන ශෛල ප්ලාස්මේ කියලා කියපු ගමන් අන්න උත්තරය අල්ලගත්තා ඊට පස්සේ නේද? ඔයාලත් හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන දඩුව ටිකක් ඉන්නේ නේද? කොළ පාටින් පෙන්නලා තියෙන ශෛල ප්ලාස්මේ. එහෙනම් ඔයාලා දන්නවා ශෛල ප්ලාස්මේ මැද්දේ තමයි මොකක් තියෙන්නේද? නියෂ්ටිය තියෙන්නේ. එහෙනම් ඔය මම කහ පාටින් පෙන්නලා තියෙන්නේ නියෂ්ටිය. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ ශෛල ප්ලාස්මේ. ඔය මැද්දේ තියෙන්නේ මොකක්ද එහෙනම්? මැද්දේ මොකද්ද තියෙන්නේ දරුවනේ? මැද්දේ මොකක්ද? හරි තශ්ෂිනි හරි නිර්මින හරි උත්තර හරි තීරම දරුවන්ගේ ඔය මැද්දේ තියෙන්නේ මොකක්ද එහෙනම්? කොළ පාටින් තියෙන්නේ ශෛල ප්ලාස්මේ නම් කහ පාටින් තියෙන්නේ නියෂ්ටිය නම් මැද්දේ මොනවද තියෙන්නේ? අන්න හරි. මැද්දේ තියෙන්නේ මොකද්ද? විශාල මැද රික්තකේ. එහෙනම් මම මේ දැන් ඔයාලට පෙන්නලා තියෙන්නේ මොකද්ද? ස්ථල කෝණාස්තර පටකේ ශෛල. ඔයාලට පහදුවේ පේනවා ඇති ශෛල දරුවනේ. අන්න බලන්න බලන්න තුන්වෙනි තරු සලකුණට යන දරුවනේ. තුන්වෙනි තරු සලකුණ බලන්න මොකද්ද කියනවා? හරස්කඩ බහුවස්රාකාරයි. ඔබට පහදිලුව පේනවා ඇති මේ ශෛලවල දරුවනේ බලන්න හරස්කඩ. හරස්කඩක් ගත්තොත් ඔන්න ඔබට පහදුවේ පේන මොන රතු පාටින් අඳින්නම් ඔබට පහදුවේ පේන්නේ නැත්තම් ඔන්න බලන්න හරස්කඩ මොන හැඩයක් දරන් තියෙන්නේ? බහුවස්රාකාරයි. මේ සෛල අපිට පේන්නේ බහුවස්රාකාර විදියට. ඔබට පහදිලුව පේනවා ඇති මම මෙතන ඇඳලා තියෙන සියලුම සෛල බහුවස්රාකාර විදියට ඇඳලා තියෙන්නේ. බහුවස්රයක් විදියට තියෙන්නේ. ඔබ දැන් මම මේක තව පොඩ්ඩක් අඳින්න කියන සෛල දෙකක් තුනක් ඔබ අඳින්න ඕන. අඳිනකොට අඳින්න ඕන බහුවස්රාකාර තියෙන විදියට. ඔය පහදිලුව පේන්නේ නැති බහුවස්රයක් වගේ තියෙනවා. හරි. ඊට පස්සේ දරුවනේ අන්න විශේෂ කරුණා මේ සෛල පිටියේ ශීර්ෂ. මේ සෛල පිටියේ ශීර්ෂ. ශේෂ කියන්නේ මුල්ලක් කියන එකයි. එහෙම නැත්නම් ශෛලයේ කොන්. ශෛල පිටියේ ශීර්ෂයක් කියලාත් කියනවා, කොන් කියලාත් කියනවා, මුල්ලක් කියලාත් කියනවා. මේ ශෛල පිටියේ ශීර්ෂ එහෙම නැත්නම් මේ මුල්ලක් ගත්තොත් විශාල වශයෙන් ගණ වෙලා තියෙනවා. මෙන්න බලන්න මම මේ රතු පාටින් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. ඒ තමයි මේ බලන්නකෝ මේ බලන්න මේ තියෙන ශෛල ප්ලාන්. මේ ශෛල පිටියේ කොන්. මෙතන කොනක් නැත්නම් මුල්ලක් තියෙන්නේ. මෙතන ශීර්ෂයක් නැත්නම් මුල්ලක්. මෙතනත් ශීර්ෂයක්. මෙතනත් ශීර්ෂයක්. මේ ස්ථූල කෝණාස්තර වල තියෙන විශේෂත්වය තමයි දරුවනේ අර සෛල පිටියේ කොන්. එහෙම නැත්නම් සෛල පිටියේ තියෙන ශීර්ෂ සෙලුලෝස් වලින් වැඩිපුර ඝන වෙලා තියෙනවා. සෙලුලෝස් වලින් වැඩිපුර ඝන වෙලා තියෙනවා. අපිට පහදලා පේන්නේ මේ හැම රූප සටහනක බලන්නකෝ හැම සෛලකම බලන්න කොන්. නැත්නම් ශීර්ෂ වැඩියෙන් ඝන වෙලා තියෙනවා. ශීර්ෂ වැඩියෙන් ඝන වෙලා තියෙනවා. ඒක තමයි මේගොල්ලන්ට ස්ථූල කෝණාස්තර කියන්නේ. ස්ථූල කියන්නේ මොකද්ද? ඔයාලා මේ ස්ථූල කියන වචනේ තේරුම දන්නේ නැති. ස්ථූල කියන්නේ මහතයි කියන එකද දරුවනේ? ස්ථූල කියන්නේ මහතයි කියන එක. ස්ථූල කෝණාස්තර. කොන් වැඩිපුර මහත් වෙලා. ස්ථූල කෝණාස්තර කියන වචනේ තේරුම ස්ථූලයි කියන්නේ මහත් වෙනවා කියන එක. කොන් වැඩිපුර මහත් වෙලා. එහෙම නැත්නම් කොන් වැඩිපුර ඝන වෙලා. මේ සෛල පිටියේ කොන් එහෙම නැත්නම් ශීර්ෂ වැඩිපුර සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මොන කෝණාස්තර කියලාද? ස්ථූල කෝණාස්තර කියලා. හරිද? ඔක ඉතාමත් වැදගත් කරුණ. හරි. ඊට පස්සේ කියන දරුවනේ බලන්න අන්තර්ශාලී වාත අවකාශ. අපේ මතක ඇති ඔබ මුදුස්තර පටකේ නම් හොඳට දැක්ක අන්තර්ශාලී වාත අවකාශ. තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. බලන්න මේ රූප සටහන තුළ අන්තර්ශාලී වාත අවකාශ පැහැදිලි නැහැ. තියෙන්නත් පුළුවන් නොදි වෙන්නත් පුළුවන්. හරි. රූප සටහන ඇඳගමු සෛල දෙකක් තුනක් අතර ඇඳගෙන ඇතියා. මේ රූප සටහන අඳින්න පටන් ගන්න දරුවනේ සෛල දෙකක් තුනක් ඇඳ නම් ඇති ගොඩක් අඳින්න එපා. බහුවස්රාකාර විදියට සෛල දෙකක් තුනක් අතර අඳින්න ඇති. සෛල තුනක් අඳින්න විශාල මධ්‍ය රික්තකයක් අඳින්න එක සෛලයක මෙන්න මේ විදිහට බහුවස්රාකාර විදිහට ගන්න. බහුවස්රාකාර විදිහට ගන්න. මේ බලන්නකෝ ඔන්න බහුවස්රයක් විදිහට ගන්න. අඩි රෝල් තියලා තියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කිසි කෙනෙක් අඳින්නේ නැහැ අඩි රෝල් තියලා.
මොකද සෛල හරියටම මේ සලරේ කියන හැනි එසා විභාගේ කිසිම දවසක අඩි රෝල් තියෙන සෛල අඳින්න එපා. ඔයගේ බහුවස්සාකාර එකක් අඳින්න. ඊට පස්සේ මේ විදිහට සෛල ප්ලාස්මිය අඳින්න. මේ තියෙන කොළ පාටේ සෛල ප්ලාස්මිය. ඊට පස්සේ මාදරික්ත එක අඳින්න. ඊළඟට නියෂ්ටි අඳින්න. ඊට පස්සේ වෙන පාට පෑනකින්, වෙන පාට පෑනකින් හොඳට පෙන්වන්න. මෙන්න මේ සෛල පිටියේ කොන් වැඩිපුර ඝන වෙලා තියෙන කියලා මෙන්න මේ වගේ පෙන්වන්න. සෛල පිටියේ කොන් එහෙම නැත්නම් ශීර්ෂ වැඩිපුර ඝන වෙලා තියෙනවා කියන එක මේ විදිහට ටිකක් අදපාදේ ඇඳලා පෙන්වන්න. ඒ ඇතියට ඔක්කොම සයිලන්. ඔයාල පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් කමන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම සයිල අඳිනවන්න අවශ්‍යතාවයක් නැහැ. සයිල දෙකක් විතර අඳින්න ඒ ඇති. විභාගයට ගොඩාක් දුරට අපිට දෙන්නේ ඇඳපු රූපයක් නම් කරන්න. ඒක නිසා ඒ ඇඳපු රූපයක් නම් කරන්න හොඳින් මතක තියාගන්න. අපි එකක් විතර නම් කරගමු. ඔක්කොම නම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපිට කාලය යන අපරාධ අපේ කාලේ. හරි, මෙන්න මේ විදිහ නම් කරගමු දරුවනේ. මේ කහ පාටින් ඇඳපු එක නම් කරගන්න නියෂ්ටිය කියලා. නියෂ්ටිය ඊට පස්සේ මේ කොළපාට ප්‍රදේශය, කොළපාට ප්‍රදේශයේ තීතලයක් මම අංක දෙක කියලා දාන්න. අංක දෙක කොළපාට ප්‍රදේශයේ තීතලයක් දා නම් කරගන්න සයිලොප්ලාස්මේ. අංක එක නියෂ්ටි, අංක දෙක සෛල ප්ලාස්මේ. අංක තුන විශාල මධ්‍යරික්තකේ, මධ්‍යරික්තකේ අංක තුන. මධ්‍යරික්තකේ හතර මෙන්න මේ කොනක් නැත්තම් මුල්ලක් එහෙම නැත්තම් ශීර්ෂයක තීතලයක් දාලා නම් කරගන්න. කොනක් කොන් කියලා කියනවා, ශීර්ෂය කියලා කියනවා, මුල්ලක් කියලා කියනත් පුළුවන්. ඔයාලා දන්නවනේ මේවා ඉතින් කියන දේවල් නෙවෙයි, පොඩි පන්තිවල දැන් ඉගෙන ගන්න දේවල් දරුවෝ. අංක හතර නම් කරගන්න සෙලියුලෝස් වලින් ඝන වූ ශීර්ෂ. අංක හතර සෙලියුලෝස් වලින් ඝන වූ ශීර්ෂ. ඔබ මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි ශීර්ෂ සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා කියන එක. හරි, අපි යන් දරුවනේ නිබන්ධයේ පිටු අංක 5 අවසාන කොටස ශාකයේ දක්නට ලැබෙන ස්ථාන. මේ කොහෙද මේ ස්ථූල කෝණාස්තර කියන පටකය ශාක දෙහය තුළ කොහෙද දක්නට ලැබෙන්නේ? එකක් තමයි අකාශීය ශාකවල කඳේ අපිචර්මයට ඇතුළතී. අකාශීය ශාකවල කඳේ අපිචර්මයට ඇතුළත ශාක කඳක් ගත්තොත් එමේ මේ ශාක කඳේ අපිචර්මයට ඇතුළතින් අපිට මේ අකාශීය මේ ස්ථූල කෝණාස්තර පටකය බලා ගන්න පුළුවන්. දෙක, දීපිචපති ශාකවල පත්‍රවල නාරටිය. පත්‍රවල නාරටි ඔබ මතකයිද? ඔබ හතවසර පන්තියේ පළවෙනි පාඩේ මේ ඉගෙන ගන්න ශාක පත්‍රයක ව්‍යුහය අනේ දෙන්දි බලන්න. ශාක පත්‍රයක් අයගෙන අනිත් පැත්තේ යටපැත්ත බලන්න හොඳට. පන්ති වුණාට පස්සේ බලන්න ශාකපත්තක යට ප්‍රදේශයේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නාරටි තියෙනවා. ওই නාරටි වල තියෙන්නේ දරුවනේ
මේ ස්ථිල කෝණාස්තර පටකය තමයි නාරිටිවල තියෙන්නේ. ඒක නිසා තමයි බලන්න බලන්න දරුවනේ පත්‍රයේ මැද සෛල. පත්‍රයේ මැද ලපටිනේ. පත්‍රයේ මැද ලපටි. හැබැයි නාරිටි හයයි. කවුරු කෙනෙක් ඔබෙන් අහනවා ඇයි මේ පත්‍රයේ මැද ප්‍රදේශයේ ලපටි සහ ඇයි නාරිටි සවිශක්තියෙන් වැඩි කියලා. මොකද්ද ඔයාලා දෙන්න ඕන උත්තරේ? නාරටි වල තියෙන්නේ ස්ථුල කෝණාස්තර පටකය. අන්න ඒගොල්ලන්ගේ සෛලපිත්‍ය සෙලියුලෝස් වලින් හොඳට ඝන වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ සවිශක්තිය වැඩි. නමුත් පත්‍රයේ මැද ප්‍රදේශය ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන්නේ මුදුස්තර පටකයෙන් හැදිලා තියෙන්නේ. පත්‍රයේ මැද ප්‍රදේශය මුදුස්තර පටකයෙන් හැදිලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි ඒගොල්ලෝ ලපටි ස්වභාවයක් ගන්න. ඔන්න පේනවා ඔයගොල්ලන්ට එතනදා ජීවිතයේ දරුවනේ ඔයගොල්ලන්ට හැම වෙන හැම සිදුවීමක්ම විද්‍යාත්මකව පහදා දෙන්න පුළුවන්. මේ විශ්වයේ නැත්තම් පරිසරයේ සිදුවන සෑම දෙයක්ම විද්‍යාත්මකව පහදා දෙන්න පුළුවන්. මම දැන් වෙලාවක් නැහැ ඔයගොල්ලන්ට ඔබ කරන්නේ නැත්තම් හැම දෙයක්ම විද්‍යාත්මකව ලස්සනට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තේරුණාද? හරි අපි බලමු මේවා ඉදිරියේදී. ඊට පස්සේ බලමු දැන් න්‍යාය නිබන්ධනයේ පිටු අංක 6ට මේ ස්ථූල කෝණාස්තර පටකයේ කෘත්‍ය නැත්තම් කාර්යය මොකක්ද? බලන්න පළවෙනි එක තියෙනවා සන්ධාරණේ. සන්ධාරණේ අනේ ඒකද ඒක යට ලියා ගන්න දරුවනේ සන්ධානේ යට ලියා ගන්න කියන්න දීපිජපති ශාක කණන් වල දීපිජපති ශාක කණන් වල කාෂ්ඨය ඇතිවීමට පෙර සන්ධාරණය ලබා දෙන්නේ මේ මගිනි. කාෂ්ඨය ඇතිවීමට පෙර සන්ධාරණය ලබා දෙන්නේ මේ මගිනි. ආයන අහගන්න ආයසරක් කියන්න. දීබීජපති ශාක කඳන් වල කාෂ්ඨය ඇතිවීමට පෙර සන්ධාරණය සපයන්නේ මේ මගිනි. එතකොට දරුවනේ දෙවෙනි කාර්යය තියෙන මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ. ඔය සමහර ස්ථූල කෝණාස්තර පටකවල සෛලවල දරුවනේ හරිත ලව තියෙනවා. ඔබ හොඳින් මතක තියාගන්න හරිත ලව තියෙන්නේ කොතනද? ඒ සෑම කොටසක්ම දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. තේරුණාද? හරි. දෙවෙනි එක තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ. ලියන්නේ ඒක යටතේ ලපටි දීපිජපති ශාක කණන් වල අදන්න මට පොඩි උත්තරයක් chat කරන්න. මේ ලපටි දීපිජපති ශාකවල මට කියන්නේ වෙන්නේ කඳ මොන පාඩද කියලා උත්තරයක් chat කරන්න. ලපටි දීපිජපති ශාක කඳන් වල කඳ මොන පාඩද කියලා පොඩි උත්තරයක් chat කරන්න. දරුවනේ මම අහන්නේ ලපටි දීපිජපති ශාක කඳන් වල ලපටි ඒව
හරි නෙතාය හරි තශිනි හරි ගොඩක් අය හොඳ උත්තර චැට් කරන දරුවනේ. ලකඩ දීපිච්ච ප්‍රතිශාක කඳන් වල කඳ දරුවනේ කොළ පාටයි. අද බලන්න මේක දැකලා නැත්නම් අද දැන් විද්‍යාව 10න් පස්සේ විද්‍යාව විරුණාට පස්සේ බලන්න පොඩ්ඩක් පරිසරය බැහැලා ලපටි ශාක කන ලපටි ගස් මම මේ කියන්නේ. ලපටි ශාක කඳන් වල කඳ කොළ පාටයි. ඇයි මේ කඳ කොළ පාට වෙන්නේ? කඳ කොළ පාට වෙන්නේ ඒ කඳේ තියෙන සෛලවල තියෙන මොනවද? හරිත ලව. තියෙනවා හරිතප්‍රද වර්ණ කිය. එහෙනම් මේ ලපටි ශාක කඳන් වල කඳේ තියෙන දරුවනේ ස්ථූල කෝණාස්තර පටකය. අන්නේ ස්ථූල කෝණාස්තර පටකවල තියෙනවා හරිත ලව. ඒගොල්ලන්ගේ තියෙනවා හරිතප්‍රද. ඒගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කරනවා. තේරුණාද? එහෙනම් ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරිද? මම වාක්‍ය ඉවර කළා කියලා මට මතක හැටියද? වාක්‍ය ඉවර කරා දරුවනේ මම. නිර්මල වාක්‍ය ඉවර කරා දරුවෝ. නිලුමිනේ දරුණේ මම වාක්‍ය ඉවර කළාද? වාක්‍ය සම්පූර්ණ කළාද? නැහැ සර්. අනේ දරුණේ මොකද්ද මම කොතන නැවතු කියන්නේ? මම මොකද අර පැහැදිලි කිරීම කියන්නේ මට අමතක වුණා ඒක. ලියුපු ටික කියන්නේ දරුණේ එක්කනේ. දරුණේ එක දරුවෙක් කියන මට ලියුපු ටික. ලපටි ජීබීජ පත්‍රි ශාක කඳන් වල. ලපටි ජීබීජ පත්‍රි ශාක කඳන් වල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ මෙම පටකය මගින්. ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ මෙම පටකය මගිනි. ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ මෙම පටකය මගිනි. හරි. අපි යන දැනුනේ තුන්වෙනි සරල ස්ථිර පටක වර්ගය. බලන්න තුන්වෙනි සරල ස්ථිර පටක වර්ගය මොකක්ද කියලා. තුන්වෙනි පටක වර්ගය බලන්න නිබන්ධන පිටුවන් 6 දරුවනේ දුරස්තර පටකය. දුරස්තර පටකය. දුරස්තරයි කියන්නේ දැඩි බව. ඉතාමත් දැඩි පටකයක්. අපි දැන් මේ කතා කරන්න යන සරල ස්ථිර පටක වර්ගය ඉතාමත්ම දැඩි පටක වර්ගයක්. ඒකයි දුරස්තර කියන්නේ දැඩි. බලමු යාගනේ ලක්ෂණ දරුවනේ. අන්න පළවෙනි එක ඉතාමත් වැදගත් අජීවි සෛල. මීට පෙර ඔබ ඉගෙනගත් මුතුස්තර සහ ස්ථුල කෝණාස්තර කියන දෙකම සජීවි සෛල. හැබැයි ඔබ ඉගෙන ගන්න තුන්වෙනි එක අජීවි සෛලය. සහ බලන්න ඔබ දන්නවා සාමාන්‍ය සෛලවල සෛල බිත්ති හැදෙන්නේ මොනවෙන්ද? සාමාන්‍ය සෛලයක සෛල බිත්ති හැදෙන්නේ මොනවෙන්ද? මම පොඩි උත්තරයක් චැට් කරන්න බලන්න. සාමාන්‍ය සෛලයක සෛල බිත්ති හැදෙන්නේ මොනවෙන්ද? සෛල බිත්ති හැදලා දෙන්නේ මොනවෙන්ද? උත්තරය චැට් කරන්න. රශ්මි හරි මේක ඔබ 10 වසරේ 6 වෙනි පාඩමේ ඉගෙන ගන්නේ දරුවනේ. සිත්මි හරි. නිලාන් ඇන්තනි. එයා හරි. මම දන්නේ ඒ දරුවා කවුද කියලා. හරි. උත්තරේ හරි. නෙතාය හරි. හරි. නෙතුප හරි. හරි. දරුවනේ සෛලවල සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. සෛලයක සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෛල බිත්තිය හැදෙන්නේ සෙලියුලෝස් වලින්. හොඳට මතක තියාගන්න සෑම මේ දුදස්තර පටකේ සෛලවලත් දුදස්තර පටකේ සෛලවලත් සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. හැබැයි දරුවනේ මේ දුදස්තර පටකේ තියෙන සෛලවල සෛල බිත්තිය මුල් කාලයේදී සෙලියුලෝස් වලින් හැදුනට සෛලය පරිණත වීමත් සමගම මේ සෙලියුලෝස් වලින් හැදිලා තියෙන සෛල බිත්තිය මත ලිග්නින් තැන්පත් වෙනවා. අන්න හයිලයිට් කරගන්න ලිග්නින් තැන්පත් වී ඇති කියන හයිලයිට් කරගන්න. ලිග්නින් තැන්පත් වී ඇත. ඒ වගේම අතර පොඩි නෝට් එකක් දාගන්න ලිග්නින් කියන එක නට ඊතලයක් ගහලා ලිග්නින් කියන තැන පොඩි නෝට් එකක් දාගන්න. මේ ලිග්නින් කියන්නේ දරුවනේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. ලිග්නින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. ලිග්නින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. දරුණේ මේ සෛල මැරිලා මේ දුදස්තර පටකේ තියෙන සෛල මැරිලා ඒකයි අපි කියන්නේ සෛල අජීවී කියලා. මේගොල්ලන්ගේ සෛල බිත්තියේ මුලින්ම හැදුනේ සෙලියුලෝස් වලින්. හැබැයි පස්සේ මේ සෙලියුලෝස් වලින් හැදුණු සෛල බිත්තිය මත ලිග්නින් තැන්පත් වුණා දරුණේ. මේ ලිග්නින් තැන්පත් වීම නිසා සෛල අජීවී තත්ත්වයට පත් වුණා.
මතක තියාගන්න මෙතනින් පස්සේ අදින් පස්සේ ඔයාලා ඉගෙන ගන්නවා නම් කිසියම් සෛල බිත්තියක් මත ලිඛිතින් තැන්පත් වෙලා තියෙනවා කියලා ඒ සියලුම සෛල දරුවනේ අජීවි. හරිද? ඒ සියලුම සෛල අජීවි කියන එක මතක තියාගන්න. හරි. ඔය රූප සටහන් දරුවනේ පොඩ්ඩක් අඳගන්න රූප සටහන පොඩ්ඩක් අඳගන්න මෙන්න මෙතන ඔය නිබන්ධනයේ පිටු අංක 6 අවසාන කොටසේ රූප සටහන පොඩ්ඩක් අඳගන්න. මං කියන පොඩ්ඩක් අඳින ආකාරය හරිද? අන්තර්ශාලී වාතාවකාශ නැති විදියට අඳින්න ඕන. මම පොඩ්ඩක් අඳලා පෙන්නන්නම් එකක් මෙන්න මේ විදියට. දරුවනේ සෛල අඳින්න, සෛල අඳින්න. ඔබට ඕන නම් මේ විදියට අඳින්නත් පුළුවන්. ඔබට ඕන නම් මේ විදියට අඳින්නත් පුළුවන්. මේ විදියට බහුවස්ත්‍රාකාර විදියට අඳින්නත් පුළුවන්. මේ විදියට බහුවස්ත්‍රාකාර විදියට සෛල දෙක තුනක් අඳින්න ඒ ඇති. අන්තර්ශාලී වාතාවකාශ තියෙන්න බෑ. අන්තර්ශාලී වාතාවකාශ තියෙන්න බෑ. ඒ වගේම සෛලයේ මැද කුහරයක් තියෙන්නේ මේගොල්ලන්ගේ මෙන්න මේ වගේ. සෛලයේ මැද කුහරයක් තියෙන්නේ. මේ සෛල බිත්තියේ තනිකරම මේ සෛල බිත්තියේ තනිකරම නිල් පාටින් පාට කරන්න මේ බිත්තියේ තනිකරම ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවා. මේ විදිහට දැනගන්නකෝ ඒ ඇති ඈ. මේ විදිහට දැනගත්තා නම් ඇති. මේ සෛල බිත්තියේ තනිකරම ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවා. මුකුත් නැහැ මේ සෛල මැරිලා. මේ සෛල මැරිලා. සෛල ප්ලාස්මයක්, රික්තකයක්, නියෂ්ටියක් මුකුත්ම නැහැ. තනිකරම සෛලයේ මැද කුහරයක් විතරයි තියෙන්නේ. ඔය සුදු පාට පෙන්ලා තියෙන කුහර. මම ඔය මම ඇදව රූපය අඳින්නේ එතකොටත් ඇති. ඔය රූපේ තනිකරම සුදු පාට තැන් තියෙන දරුවනේ කුහර. සුදු පාට තැන් තියෙන කුහර. සෛල අජීවි. සෛල ප්ලාස්මයක් නැහැ. නියෂ්ටියක් නැහැ. විශාල මධ්‍ය රික්තකයක් නැහැ. කෙටි කෙටියෙන් කියනවා නම් සෛලයේ ඇතුලේ මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. තනිකරම තියෙන්නේ කුහරයක් පමණයි. කුහරයක් පමණයි තියෙන්නේ. අපි නම් කරගමු දරුවනේ, නම් කරගමු. අංක එක නම් කරගන්න, මම රතු පාටි නම් කරන්නම්. අංක එක නම් කරගන්න, අංක එක නම් කරගන්න. ලිග්නින් මගින් ඝන වූ, නැත්නම් ලිග්නින් තැන්පත් වූ සෛල බිත්තිය. ලිග්නින් තැන්පත් වූ සෛල බිත්තිය. ලිග්නින් තැන්පත් වූ සෛල පිටිය. ලිග්නින් තැන්පත් වූ සෛල පිටිය. දෙක නම් කරගන්න මෙන්න මේ මැදට ඉතාලියක් දා නම් කරගන්න අංක දෙක කුහරය. අංක දෙක නම් කරගන්න මැදට ඉතාලියක් දාලා කුහරය. මේ මැද්දේ තනිකරම කුහරයක් තියෙනවා. මැදේ තනිකරම කුහරයක් තියෙනවා. මේ සෛල අජීවි, සෛල මැරිලා තියෙන කෙනෙක් හොඳට මතක තියාගන්න. හරි. ඔය සෛල අජීවි, සෛල මැරිලා තියෙනවා. හරි. දරුවනේ එහෙනම් පටක පාඩම පොඩ්ඩක් පටක නිබන්ධනේ පොඩ්ඩක් පැත්තකින් තියන්න. පටක පාඩම අපි මෙතනින් පොඩ්ඩක් නවත්තනවා. ඊට පස්සේ යන් දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ 10 වසරේ ප්‍රවේණි විද්‍යා පාඩම. පටක නිබන්ධනය පොඩ්ඩක් පැත්තකින් තියාන දැනට
ඊට පස්සේ ගන්න 10 වසරේ ප්‍රවේණි විද්‍යා නිබන්ධනය ඒකේ සටහන් ලියන පොතත් ළඟට ගන්න සටහන් ලියන පොතත් ළඟට ගන්න ඒ නිබන්ධනේ නැහැ කියන්නේ නැති අය පාඩමෙන් අයින් වෙනවා පාඩමේ ඉන්න මොකද ඒකට හේතුව වැඩි විෂය කරුණු ප්‍රමාණය නිබන්ධනේට වඩා පොතේ ඉමන් ලියවන්නේ නිබන්ධනේ තියෙනවටත් වඩා කරුණු ප්‍රමාණය පොතේ නෝට් එකක් ලියන්න තියෙනවා ඒක නිසා නිබන්ධනේ නැහැ කියලා පාඩමෙන් අයින් වෙනවා පාඩමේ දිගටම නැඳලා ඉන්න නිබන්ධනේ නැති අයත් හරිද ප්‍රවේණි විද්‍යාව අපි ගිය සතියේ පාඩම ආරම්භ කළා දරුවනේ ගිය සතියේ අපි පාඩම ආරම්භ කළා අපිට මතක ඇති එතෙන්දී අපි සාකච්ඡා කළා හරි අපි කතා කරන්නේ දරුවනේ ප්‍රවේණිය ප්‍රවේණි විද්‍යාවේ කතා කරන්නේ ප්‍රවේණි අපිට මතක ඇති අපි එතෙන්දී සාකච්ඡා කළා විශේෂිත වචනයක් ආවේණික ලක්ෂණ අපිට මතක ඇති අපි කතා කළා විශේෂිත වචනයක් ආවේණික ලක්ෂණ මොනවාද මේ ආවේණික ලක්ෂණ කියලා කිව්වේ දරුවනේ පරම්පරාවෙන් පරම්පරාවට එක පරම්පරාවකෙනම් තවත් පරම්පරාවකට ගමන් කරන ලක්ෂණ වල තමයි අපි කියන්නේ ආවේනික ලක්ෂණ කියලා. එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ගමන් කරන ලක්ෂණට අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා. එතන මතක ඇති ඔබට මේ ආවේනික ලක්ෂණ සමහර විට දැන් ඔබගේ ආචිසිය සතු ලක්ෂණ අම්මා තාත්තට එනවා. අම්මා තාත්තා සතු ලක්ෂණ ඔබට යනවා. මම ගිය සතියේ මේවා පැහැදිලි කරලා දුන්නා. සමහර ආවේනික ලක්ෂණ තියෙනවා පරම්පරා කිහිපයක් මගහැරලා යන්නත් පුළුවන් ඒ කියන්නේ මොකද්ද ඔය ආච්චි සීය සතු ලක්ෂණ ඔබේ දෙමව්පියන්ට යන්නේ නැතුව ඔබට ඇවිල්ලා තියෙන්නත් පුළුවන් දරුවනේ එහෙම වෙන්නත් පුළුවන් ඒකත් හොඳට මතක තියාගන්න ඒ කියන්නේ පරම්පරා කිහිපයක් මගහැරලා ඊළඟ පරම්පරාවට යන්නත් පුළුවන් ඊට පස්සේ අපි කතා කළා දරුවනේ මේ මිනිසා තුල සුලභව බලා ගන්න පුළුවන් ආවේනික ලක්ෂණ මම කිව්වා ඔයගොල්ලන් ගෙදර සාමාජිකයන්ටත් ඔබ සතු ලක්ෂණ තියෙනවද යාළුවන්ට ඒවා තියෙනවද පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියලාත් මම ගිය සතියේ ඔබට පැහැදිලි කළා. එහෙනම් බලන්න මම දැන් ඔය දක්වලා තියෙනවා මිනිස් විශේෂයේ තුල සුලභව බලා ගන්න පුළුවන් ආවේනික ලක්ෂණ නේද? සමේ පැහැය ඊට පස්සේ හිසකෙස් සුලභ නේද? බොකොට හිසකෙස් සහ සාමාන්‍ය හිසකෙස් බද්ධ කම්පෙති නිදහස් කම්පෙති ඊට පස්සේ ඔබට මතක ඇති අධිව රෝල් කිරීමේ හැකියාව සහ නොහැකියාව ඊට පස්සේ අර අත් දෙක මිටමල අත් දෙක බැඳගත් විට අත් දෙක එකිනෙකට අකුලවා ගත්තාම කොහොමද ඇඟිලි පිහිටලා තියෙන්නේ අනේව තමයි අපි සුලභව හමුවන ආමිනික ලක්ෂණ විදියට කතා කළේ ඊට පස්සේ ඔබට මතක ඇති අපි කතා කළා කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ ඔබට මතක ඇති අපි කතා කළා කලාතුරකින් හමුවන ආවේනික ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළා එතෙන්දි මතක ඇති අපි කතා කළා ඔබට මතක ඇති සමහර අයගේ ඇඟිලි පහට වඩා වැඩියෙන් තියෙනවා. පොඩක් එයා දැක්කම පොඩි බයිගතියක් දැනෙන්නේ නැද්ද ඔයාලට? සමහර අයගේ තියෙනවා ඇඟිලි පහට වඩා වැඩි. ඒ කියන්නේ ඇඟිලි 6ක් තියෙනවා. එතකොට ඔක්කොම අත් දෙකේ ඇඟිලි 10ක් වෙනවා ඇඟිලි 12ක් තියෙනවා. කකුල් දෙකේ ඇඟිලි 10ක් වෙනවා 12 12ක් තියෙනවා. ඔක්කොම 24ක් තියෙනවා. හරිද? මම හිතන්නේ පෙරලන්නේ මේ ඉන්නවා. එහෙමයි කියපු දෙයක් මම දැනුවත් ඉන්නවා. හරි. ඒක තමයි අපි කියන්නේ බහු අඟුලිතාවය. ඒ සමහර අයගේ ඇඟිලි දෙකක් හෝ කිහිපයක් එකට බැඳලා තියෙනවා. අපි ඒවට කියවද නෝනේ බද්ධ අඟුලිතාව කියලා නේද? ඒවට කියව අපි බද්ධ අඟුලිතාව. ඊට පස්සේ අපිට මතක ඇති අපි කතා කළා ඇස්වල වර්ණය. සාමාන්‍යයෙන් කළු වෙන්න එපා නේද? සාමාන්‍යයෙන් කළු වෙන්න එපා. හැබැයි සමහර අය ගත්තොත් එමේ ඒගොල්ලන් මොකද වෙලා තියෙන්නේ? දුමුරු හෝ නිල් පැහැති ඇස් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. දුමුරු හෝ නිල් පැහැති ඇස් තියෙනවා. ඊට පස්සේ ඇලිබව සුදු ඉසකෙස් සුදු සම සුදු ඇසිපියහඩු මුළු සර්වාංගයම සුදුම සුදු පාටයි දරුවනේ ඒක තමයි අපි ඇලිබව කියලා ඉගෙන ගත්තේ ඊට පස්සේ දරුවනේ අපේ මතකයේ තිය අපි සාකච්ඡා කළා මේ සමහර ලක්ෂණ තියෙන පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැති ඒවා නේද සමහර ඒවා තියෙන යන්නේ නැහැ හරිද ඔය බලන්නකො මම ඔය දක්වලා තියෙන ඔන්න පරිසර වෙනස් වී පෝෂණය හා ව්‍යායාම ඔබ ව්‍යායාම කළා හොඳට ඔබේ ඇඟවත හදා ගන්නවා. ඒකනම් මම කියවල සල්මන් ඛාන්ගේ දේහේ නැත්තම් ශරීරේ යන්නේ නැහනේ. කාටද මෙයාගේ පුතාට යන්නේ නැහැ. මොකද සල්මන් ඛාන් කියන එක්කෙනා එයා ඉපදුනාට පස්සේ එයා ව්‍යායාම කළා ක්‍රියාකාරකම් කළා තමයි එයාගේ හොඳ පුෂ්ටිමත් දේහය හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ නේ එයාගේ දරුවට. එයාගේ දරුවා සමහර විට මේ වංගෙඩියක් වගේ මේ මහත්තර මහත්තර ඉන්නත් පුළුවන් එතකොට. නේද පිටිමුට්ටියක් වගේ ඉන්නත් පුළුවන් එතකොට
එනිසා මතක තියාගන්න හැම ලක්ෂණයක්ම ආවෙනික වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. එතනෝ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා, එයාගේ ඇතේ ඇඟිලි 4යි තියෙන්නේ. උපදිනකොට ඇඟිලි 5ක් තිබුණා. මොකක් හරි ප්‍රශ්නයක් කළා, ඒක ඇඟිල්ලක් කපලා අයින් කළා. දැන් ඇඟිලි 4යි තියෙන්නේ. දැන් එයාගේ දරුවෝ, එයාට දරුවෙක් ඉපදුනොත්, එයාට දරුවෙක් ඉපදුනොත් ඒ දරුවාට ඒ දරුවගේ ඇතේ තියෙන ඇඟිලි 4ද 5ද? ඔර උත්තර චෙක් කරන්නකො. කවුරු හරි පුද්ගලෙක් හිටියා, එයාගේ මුලින් ඇඟිලි 5ක් තිබුණා. හැබැයි එයාගේ ඇඟිල්ලක් කපලා අයින් කළා, මොකක් හරි ප්‍රශ්නයක් කළා. අලුතෙන් උපදින දරුවාගේ අන්න ඒක තමයි හොඳට දන්නවා ඒ කට්ටිය. සියලුම දෙනාම නිවැරදිම උත්තරය චැට් කර ඔන්න එකම වෙලාව දරුවනේ අද දවසේ. ඔක්කොම එකම උත්තරේ ඇඟිලි 5ම තියෙනවා නේද? හරි. එහෙනම් මතක තියාගන්න සමහර ලක්ෂණ ආවෙනික වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් වෙන අපි කතා කළා විශේෂිත විද්‍යාඥයෙක් කියන ඔන්න මම දක්වලා තියෙන බලන්න. මේ ආවේනික ලක්ෂණ ජීවී සතු ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන ආකාරය පිළිබඳ මුලින්ම පරීක්ෂණය කළේ කවුද දරුවනේ? ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා. එයා තමයි මුලින්ම හා සම්බන්ධ පරීක්ෂණය කළේ. ඊට පස්සේ මම ඔබත් එක්ක සාකච්ඡා කළා. ඊට පස්සේ ඔතනින් කතා ග්‍රෙගර් මෙන්ඩල් ළඟින් නැවතුවද නිරුමිනේ? ජ්‍යොතිමය ශාකය ගැනත් කතා කළාද? ජ්‍යොතිමය ශාකය ගැන පොඩ්ඩක් කතා කළා. හරි. එතකොට දරුවනේ මේ ග්‍රෙගර් මෙන්ඩල් තමයි ප්‍රවීණ විද්‍යාවේ පියා. ග්‍රෙගර් මෙන්ඩල් තමයි ප්‍රවීණ විද්‍යාවේ පියා. එයා මොකද කළේ? එයා තම පරීක්ෂණ සඳහා ගත්ත විශේෂිත ශාකයක්. ඒක තමයි ගෙවතුමය ශාකය. ඔය ඉන්නේ දරුවනේ ග්‍රෙගර් මෙන්ඩල්. බලන්න කොච්චර ලස්සන පුරුකුහුටි ලස්සන මූණක් තියෙන කෙනෙක්ද කියලා. ඔය ඉන්නේ ග්‍රෙගර් මෙන්ඩල්. මෙයා තමයි එහෙනම් මතක තියාගන්න ප්‍රවීණ විද්‍යාවේ පියා. එක එක පියාලා ඉන්නවනේ නේද? එක එක පාදස්ලා ඉන්නවා. මෙයා තමයි එතකොට ප්‍රවීණ විද්‍යාවේ පියා. එතකොට දරුවනේ ඔය බලන්න වාර පේනවාද මෙයා මේ දවස්වල ගෞතමයා ශාකයේ ප්‍රයෝගී කරගෙන ඔන්න පරීක්ෂණ කටයුතු කරනවා. ඔය ඒ දවස්වල ගත සජීවී ඡායාරූපයක් තියෙන්නේ. ඒ දවස්වල ගත ඡායාරූපයක්. හරිද? ඒ කියන්නේ 1900 බර ගණන් වල. එතකොට දරුවනේ දැන් මෙයා බලන්න ඇයි මෙයා මේ ගෞතමයා ශාකයේම ගත්තේ? අන්න මම ඒකත් ගිය සතිය අපි සාකච්ඡා කළා. ඇයි මෙයා ගෞතමයා ශාකයේම ගත්තේ තම පරීක්ෂණ සඳහා? මේ පරිසරයේ ඕනතරම් ගස් තියෙන්නේ. පරිසරයේ ඕනතරම් ගස් තිබුණාට මෙයා ගත්ත ගෙවතුමය ශාකය. බලන්න මොකද හේතුව කියලා. පහසුවෙන් වගා කරන්න පුළුවන් නේද? බීජ ටිකක් අරගත්තා, පොඟන දැම්මා, පස්සේ දැන් මෙච්චරයි කරන් තියෙන්නේ. මහන්සි වෙන දෙයක් නැහැ. ජීවිත කාලය කෙටි. ඉක්මනින් ඵල දාව ගන්න පුළුවන්. ඒකයි ජීවිත කාලය කෙටි කියන එකේ තේරුම. ඔගොල්ලෝ ගෙදරදී මෑට ටිකක් ගෙනලා හිටවන්නකෝ දරුවනේ. මාසෙකමාරක් දෙකක් ඇති මෑ කඩල් ගත්ත හැටි ඔයගොල්ලන්ට. මේ දවස්වල කොහමද ගෙදරින් ඉන්නේ? මොන මොනවාරි හිතවන්නේ නිකන් ඉන්නේ එකේ. ජීවිත කාලය කෙටි. නුමුහුම් ශාක ලබා ගන්න පුළුවන්. මේ නුමුහුම් කියන වචනේ තේරුම දරුවනේ පරම්පරා ගණනාවක් තිස්සේ එකම ලක්ෂණය නොවෙනස්ව පවතින. අන්න එක තමයි නුමුහුම් කියලා කියන්නේ. පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පරස්පර ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ හිතනකො ගෞතමයා ශාකයේ උස ගැන හිතනකො දරුවනේ. අපි ගෞතමයා ශාකයේ උස ගැන හිතුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔන්න ගෞතමයා ශාකයේ උස ගස් තියෙනවා. ආයෙ මිටි ගස් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. අතරමැදි ගස් නැහැ. උසේව තියෙනවා, මිටිේව තියෙනවා. අතරමැදි ඒව නැහැ. ඔයාලගේ පන්තියේ ඉන්න ළමයි ටික. ඔයාලගේ පන්තියේ ඉන්න ළමයි 42. මේ විදිහට කාණ්ඩ දෙකකට දෙපැත්තකට වෙන් කරන්න පුළුවන්ද බැරිද? පොඩි උත්තරයක් චෙක් කරන්නකො. ඔයාලගේ පන්තියේ ළමයි 42ව මේ විදිහට උසයි මිටි කියලා කාණ්ඩ දෙකකට දෙපැත්තකට විතරක් වෙන් කලන්න පුළුවන්ද බැරි? තරුෂකේන බැහැ කියලා අපි බලමු අනිත් අයගේ උත්තර. අනිත් අයත් උත්තර chat කරනවා නම් හොඳයි. මම අහන්නේ දරුවනේ රිසර් කියන්නේ බැහැ කියලා. මම අහන්නේ ඔබේ පන්ති කාමරේ ඔබට ඉන්න ඔබේ පන්ති කාමරේ ළමයි 42ව මේ විදිහට ඔයා උසයි ඔයා මිටි. උසයි මිටි විතරයි කියලා දෙපැත්තට වෙන් කරන්න පුළුවන්ද? ඒක නෑ. එක එක කෙනා එක එක උත්තර chat කරන දරුවනේ. සකුන්තත් බැහැ කියලා කියන්නේ, නිතුපත් බැහැ කියලා කියනවා. දරුවනේ හොඳට හිතලා බලන්නකෝ. ඔයාලා පන්තියේ 42ව මෙන්න ඔයාලා කට්ටිය මෙහෙම හිතන්නකෝ. මෙහෙම පන්ති ළමයි 40 දෙනෙක් ඉන්නවා. කාමර දෙකක් තියෙනවා.
එක කාමරයක ගහල් තින උස කියලා අනිත් කාමරේ ගහල් තින මිටි කියලා. එක කාමරයක උස කියලා ගහලා තින අනිත් කාමරේ මිටි කියලා ගහගෙන කාමර දෙකයි තියෙන්නේ ඈ. දැන් ඔය කාමරේ ඉන්න ළමයි 40 sorry පන්ති ඉන්න ළමයි 40 දෙනා ඔයාලා කාමර දෙකට විතරයි දාන්න ඕන. කාමර දෙකට වෙන් කරලා ගානට දාන්න පුළුවන් ද ඔයාලට? උස කට්ටිය මේකට යන්නේ මිටි කට්ටිය මේකට යන්නේ. පුළුවන් ද දාන්න? එළුමින පුළුවන් වේද දාන්න? බෑනි. නෑ නේද ඒක තමයි නේද? හරි. බෑ දන්නේ දාන්න. මොකද අපි මිනිසාගේ උස ගත්තොත් තියෙන. අපෝ එළුව. අයියෝ එපම එහෙම බෑ. දරුනේ මිනිසාගේ උස ගත්තොත් එහෙම මිනිසාගේ උස ගත්තොත් එහෙම මෙන්න මේ විදිහටයි යන්නේ නේද? ඔන්න ඔහොමනේ යන්නේ. සමහර අය උසයි සමහර අය මිටි ඔන්න ඔය විදිහට තමයි යන්නේ එතකොට. ඔන්න ඔය විදිහට යන්නේ. එහෙනම් මේ ගෞතමයන් ශාකයේ තිබෙ විශේෂ ලක්ෂණේ තමයි දරුවනේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඉගල පැහැදිලිව තිබීම. හරිද? ඒ වගේම අපිට ඕන නම් සෝපරාගණය කරන්නත් පුළුවන් ඕන පරපරාගණය කරන්නත් පුළුවන්. ඊට පස්සේ දරුවනේ මේ මෙන්ඩල් කරපු පරීක්ෂණය බලන්න ඊට පස්සේ නිබන්ධනේ අපි බලමු. ඊට පස්සේ මෙන්ඩල් කරපු පරීක්ෂණය තියෙනවා නිබන්ධනේ බලන්න පිටු අංක 24. මෙන්ඩල් කරේ මොකක්ද දරුවනේ? එයා කළේ මෑ ශාක තෝරගත්තා. නුමුහුම් උස ශාකයි මිටි ශාකයි කියලා මෑ ශාක දෙකක් තෝරගත්තා. ඊනස්සේ මෙයා කළේ මොකද්ද? උස ශාකවල පරාග මිටි ශාකවල කලංකයේ මත පතිත කළා. ඔබට මතක ඇති ඔබ දැන් ඉස්කෝලේ ඉවර කළේ ඇති 10 වසරේ 14 වෙනි පාඩම. එතෙන්දී ඔබට මතක ඇති පුෂ්පයක් ගත්තොත් එහෙම දරුවනේ. ඔබ මේව 7 වසර පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. මම එක දල වශයෙන් අඳින්න. පුෂ්පයක් ගත්තොත් මෙන්න මේ විදිහට ඔබට මතක ඇති තියෙනවා. පුෂ්පයක තියෙන මෙන්න මේ පිළිදෙඩ උඩ ප්‍රදේශයට අපි කියන්නේ අංක එක කලංකය. අංක දෙකට අපි කියනවා කීලය කියලා. අංක තුන කියලා අපි හඳුන්වනවා ඩිම්බ කෝෂය. ඩිම්බ. නේද? අංක එක මෙන්න මේ ප්‍රදේශය තමයි අප හඳුන්වන්නේ කලංකය කියලා. මේ කෙලින් තියෙන ප්‍රදේශයේ කීලය. ඊට පස්සේ මේ අංක තුන ඩිම්බ කෝෂය. දැන් ඩිම්බ කෝෂය ඇතුලේ තමයි ඩිම්බ තියෙන්නේ. ඩිම්බ කෝෂය ඇතුලේ ඩිම්බ තියෙනවා. ඔය ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන ඩිම්බ ඩිම්බයක් එක්ක පරාගයක් එකතු වුණොත් තමයි අලුත් බීජයක් නිර්මාණය වෙන්නේ. මේක ප්‍රජනන පාඩම ඔබ ඉස්කෝලේ දැන් මේ වෙදි මේ පාඩම කරලා ඉවරයි. එතකොට දරුවනේ ඩිම්බ වලට අපි කියන්නේ ජායා ජන්මාණු. මම මේ පාඩම පස්සේ කරනවා. මම ඔබලන්ට ඔබලා පැහැදිලි කරලා දෙන්නේ. ඩිම්බ වලට කියන ජායා ජන්මාණු පරාග වලට කියන පුං ජන්මාණු කියලා. ඔය ජායා ජන්මාණුයි පුං ජන්මාණු එහෙම නැත්නම් ඩිම්බයයි පරාගයයි දෙන්න එකට එකතු වුණොත් තමයි නව බීජයක් හැදෙන්නේ. එයා මොකද කරේ? උස ශාකවල තියෙන කලංකයේ මතට මිටි ශාකවල පරාග තැම්පත් කරනවා. ඔක දෙපැත්තට ඕන විදිහට කරන්න පුළුවන් අපිට. එතකොට කලංකයේ මත පරාග තැම්පත් කළාට පස්සේ අපි කියනවා ඔකට පරාගණය කියලා. අපිට මතක ඇති 10 වසරේ 14 වෙනි පාඩමේදී අන පරාගණය වෙලා දැන් මේ ඩිම්බ බීජ බවට පත් වෙනවා. ඩිම්බ බීජ බවට පත් වෙනවා. ඩිම්බ කෝෂය ඵලයක් එහෙම නැත්නම් මෑ කරලක් බවට පත් වෙනවා. ඩිම්බ කෝෂය තමයි මෑ කරල කියලා අපි හඳුන්වන්නේ. මෑ කරල ඇතුලේ තියෙන මෑ ඇට නැත්නම් බීජ තමයි අපි දරුවනේ ඩිම්බ බවට පත් වෙන්නේ. එයා මොකද කරේ? දැන් ඔන්න දෙන්න මොහොම් කළා. මොහොම් කළා ඔන්න යාට දැන් හම් වෙනවා පළවෙනි පරම්පරාවේ එයා මෑට ටිකක් ඔන්න හිටවපුවාම එයාට දැන් පළවෙනි පරම්පරාව ලැබෙනවා. එයා ඒක F1 කියලා හඳුන්වනවා දරුනේ. F1 පරම්පරාව කියලා හඳුන්වනවා. නිබන්ධනේ ඒ ටික නෝට් එක තියෙන ඔක්කොම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ මොකද එයා ආයි කරන්නේ? ඊට පස්සේ ආයි කරනවා දරුනේ මොකද්ද? අර F1 පරම්පරාවේ ශාකාතර සෝපරාගණය කරනවා. ආයි සරයක් අර F1 පරම්පරාවේ දැන් එයා බීජ හිටවුවනේ. බීජ හිටවුවට පස්සේ යාට ලැබෙනවනේ F1 පරම්පරාව. ඒ ශාකදයක් ආයි මුහුම් කරනවා. ඒ ශාකදක මුහුම් කරපුවාම අන්න යාට හම්බෙනවලු F2 පරම්පරාව. යාට දැන් හම්බෙනවා F2 පරම්පරාව. අන්නේ F2 පරම්පරාවේදී යාට හම්බෙනවලු උස ශාකයි මිටි ශාකයි දෙක.
ඒ කියන්නේ දරුවනේ එයා කරපු වැඩේ. එයා කරපු වැඩේ. පොඩ්ඩක් මම සංකේත වලින් දක්වනවා නම් මෙන්න මේ වගේ දෙයක් තමයි එයා කළේ. එයා කරපු වැඩේ සංකේත වලින් දක්වනවා නම් එයා මෙන්න මේ වගේ දෙයක් කළා. ඔන්න බලන්නකෝ. ඔන්න දැන් ඔයාලට පැහැදිලි. ඔය P1 කියලා කියන්නේ දෙමව්පියන්. parents නේ. ඒකයි ඔය P1 කියලා කියන්නේ දෙමව්පියන්. දෙමව්පියන් කියන්නේ අර මුලින්ම අපි ගන්න ශාක දෙක. මුලින්ම අපි ගන්න ශාක දෙක තමයි දරුවනේ මෙතන දැන් මේ P1 කියලා කියන්නේ. හරිද? එයා ගත්තේ මොනවද? එයා ගත්තේ උස ගස් දෙකක්. උස ශාක දෙකක් තමයි ගත්තේ. මේක මත අපට මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. හරි හරි දැන් ප්‍රශ්නයක් නෑ දැන් ඇහෙනවා දරුවනේ හරි බලන්න දරුවනේ ඇහෙන්නේ නැත්නම් වෙලාසම චැට් එක දාන්න හරි මොකද්ද අහගන්න මොකද්ද කරන්නේ උසශා මේ මේ අහගන්න උසශාකයි මිටිශාකයි මුහුම් කරනවා හරි 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 අහගන්න හරි එහෙනම් දරුවනේ ග්‍රෙගර් මෙන්ඩල් කරපු පරීක්ෂණය තමයි දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ ග්‍රෙගර් මෙන්ඩල් සිදු කරන ලද පරීක්ෂණය දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ ග්‍රෙගර් මෙන්ඩල් මොකද්ද කරන්නේ උස ශාක සහ මිටි ශාක අරගෙන එකට මුහුම් කරනවා උස ශාක සහ මිටි ශාක අරගෙන එකට මුහුම් කරනවා එතකොට මේ උස ශාකයි මිටි ශාකයි අරගෙන එකට මුහුම් කරපුවාම දරුවනේ යාට පළවෙනි පරම්පරාවේදී ලැබෙන සියලුම ශාක උසයි පළවෙනි පරම්පරාවේදී ලැබෙන සියලුම ශාක උසයි. මට කියන්න පළවෙනි පරම්පරාවේදී යාට එයාට හම් වෙලා නැති ශාක වර්ගය මොකක්ද එතකොට? පොඩි උත්තරයක් chat කරන්න. පළවෙනි පරම්පරාවේදී යාට හම් වෙලා නැති ශාක වර්ගය මොකක්ද කියලා පොඩි උත්තරයක් chat කරන්න. හරි. සියලුම දෙනා chat කරනවා. පළවෙනි පරම්පරාවේදී යාට හම් වෙලා නැහැ. මොන ගස්ද? මිටි ගස් හම් වෙලා නැහැ. මිටිකස් නැහැ උෂ ශාක විතරයි හම් වෙලා තියෙන්නේ. හරි දරුවනේ අහගන්න. පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙලා තියෙන මොන ලක්ෂණේද? ඒකට පොඩි උත්තර chat කරන්නකෝ. පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙලා තියෙන මොන ලක්ෂණේද? උසද මිටිද? පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙලා තියෙන මොන ලක්ෂණේද?
දරුවනේ පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වෙලා තියෙන උස ලක්ෂණය. මේ ජීවීන් දෙන්නෙක් අතර සිදුවන මොහොමකදී ඔය පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණයට දරුවනේ අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණය කියලා. පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණයට කියන්නේ මොකද්ද? ප්‍රමුඛ ලක්ෂණය. හරි, යන්නකෝ දරුවනේ ඔයගොල්ලන්ගේ සටහන් ලියන පොත ගන්නකෝ. සටහන් ලියන පොත ගන්න. සටහන් ලියන පොත අපි ජීවිතය පාඩමක් කරන්නේ. සටහන් ලියන පොත ගන්න. ලියන්න තරුවක් දාලා, තරුවක් දාලා ලියන්න. ලියන්න. පළමු පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණය. පළමු පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණය. ඉස්මතු වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය ලෙස හඳුන්වයි. ප්‍රමුඛ ලක්ෂණය ලෙස හඳුන්වයි. ප්‍රමුඛ ලක්ෂණය ලෙස හඳුන්වයි. ඊළඟ තරුව. පළමු පරම්පරාවේදී යටපත්වන ලක්ෂණය. යටපත්වන ලක්ෂණය ලියාගන්න වචනය නිලීන ලක්ෂණය ලෙස හඳුන්වයි. නිලීන ලක්ෂණය. නිලීන ලක්ෂණය ලෙස හඳුන්වයි. හරි, ඔන්න එහෙනම් ඔයාලා වැදගත් තැනකට ආවා. ජීවීන් දෙන්නෙක් මුහුම් කරපුවාම පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණයට අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණය. පළවෙනි පරම්පරාවේදී යටපත් වෙලා තියෙන ලක්ෂණය, අපිට පේන්නේ නැති ලක්ෂණයට කියනවා මොකද දරුවනේ? නිලීන ලක්ෂණය. නිලීන ලක්ෂණය. එහෙනම් මට කියන්න, මෙතෙන්දී මම මේ දැන් ලියලා තියෙන සටහනට අනුව ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ මොකද්ද? අන්න ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ මොකද්ද? උසල චෙක් කරන්න. හරි, ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ මොකද්ද? උස. ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ උස. හරි, සිරුම දෙනාගේ. හරි, මට කියන්න, මම මේ දක්වලා තියෙන සටහනට අනුව නිලීන ලක්ෂණය වෙන්නේ මොකද්ද? අන්න එහෙනම් නිලීන ලක්ෂණය වෙන්නේ මොකද්ද? මිටි කියන එකයි. හරි, එහෙනම් හොඳට තේරුම් ගන්න දැන්. හරි, සියලුම දෙනා පැහැදිලි උත්තර chat කරන සියලුම දෙනාගේ නිවැරදි දරුවනේ. මම නැවසරයක් කියන්න දරුවනේ. මොහොමකදී, හොඳට අහගන්න, මොහොමකදී පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණයට අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණය. පළවෙනි පරම්පරාවේදී යටපත් වන ලක්ෂණයට කියනවා නිලීන ලක්ෂණය. එහෙනම් මම දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හොඳ උත්තරයක් මට චෙක් කරන්න. හිතන්න කවුරුහරි දරුවෙක්ගේ සම කළු පැහැති. එහෙනම් ඒ කළු පැහැති සමක් තියෙන දරුවගේ ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ කළු කියන එකද සුදු කියන එකද? කිසියම් දරුවෙක් කෙනා සම කළු පහටයි. එයාගේ ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද? හරි,
සියලුම දෙනා කොමුත්‍රා චැට් කරනවා. එයාගේ ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ කළු. එහෙනම් එයාගේ නිලින ලක්ෂණය වෙන්නේ මොකද්ද? අන්න එයාගේ නිලින ලක්ෂණය වෙන්නේ මොකද්ද අරුණේ? සුදු කියන එකයි. හරි. එහෙනම් මතක තියාගන්න එක ලක්ෂණයක් එයාගේ දැනට පේන්න තියෙන ලක්ෂණ වලට අපි කියන්නේ ප්‍රමුඛ ලක්ෂණ. එයාගේ ඇඟ ඇතුලේ යටපත් වෙලා තියෙන ලක්ෂණ වලට අපි කියන්නේ නිලින ලක්ෂණ. පේන්න තියෙන ලක්ෂණ වලට කියන්නේ ප්‍රමුඛ ලක්ෂණේ. ඇඟ ඇතුලේ යටපත් වෙලා තියෙන ලක්ෂණ වලට අපි කියන්නේ නිලින ලක්ෂණේ. අන්න එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? කළු පැහැති සමක් තියෙන කෙනෙකුට කියන්න බැයිද එයා සුදු පාටයි කියලා? ගිය සතියේ මතකයිද මම ඔයගොල්ලන්ට කිව්වා මේක මම එතෙන්දි පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඔබට මතකයිද ගිය සතියේ මම කිව්වා මගේ සම නම් කළු පාටයි, නමුත් මම සුදු පාටයි කියන එක මම ගිය සතියේ ඔයගොල්ලන්ට මම කිව්වා පැහැදිලි කරලා දෙන්නම් කියලා. දැන් කළු පාට සමක් තියෙන කෙනෙකුට බැයිද කියන්න එයා සුදු පාටයි කියලා? කියන්න පුළුවන්ද බැරිද? මොකද එයාගේ ඇඟේ සුදු පාටක් තියෙනවා දරුවෝ. එහෙනම් කළු පැහැති සමක් තියෙනයි දැන් බය වෙන්න එපා. හෙයි. ඒගොල්ලන්ගේ ඇඟේ සුදු පාට තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? කළු පාට එක ප්‍රමුඛ වෙලා සුදු පාට ලක්ෂණේ නිලින වෙලා. දැන් සුදු පාට සමක් තියෙන කෙනෙක් ගැන හිතන්නකෝ. සුදු පාට සමක් තියෙන කෙනෙක් ඒගොල්ලෝ සුදු පාටයි කියලා මේ කිව්වට, සුදුයි සුදුයි කියලා කිව්වට ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ කළු පැහැති ලක්ෂණය දරුවනේ නිලින වෙලා තියෙනවා. එහෙම නැත්නම් යටපත් වෙලා තියෙනවා. ඔන්න එනයි වැදගත් ලක්ෂණ දෙකක්. ප්‍රමුඛ ලක්ෂණයයි නිලින ලක්ෂණයයි. දැන් ඔයාගේ දැන් ඉස්මතු වෙලා තියෙන ප්‍රමුඛ ලක්ෂණය. යටපත් වෙලා තියෙන මොකද්ද? නිලින ලක්ෂණය කියන එක. හරිද? හරි. හරි හිතන්න කාට හරි හිතන්න මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙකුට දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා. කවුරු හරි කෙනෙකුට දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා කියන්නේ ඒක තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. හරිද? හරි. එහෙනම් උසයි මිටි එකතු කරපුවාම අපිට හම්බෙන්නේ උස කියන එකනේ. මිටි නැහැ. මිටි කොයි හරි ගිහිලා අපි බලමු මිටි වල මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? හරි. පොතේ මේක ලියාගන්නකෝ දරුවනේ ඉක්මනින්. මේක ගොඩක් දේවල් පොතේ ලියන්න තියෙන එකට හේතුව මේකේ මේව ඔයගොල්ලන්ගේ අතින්ම ලියවන්න ඕනේ. ඒක නිසා තමයි ගොඩක් දේවල් පොතේ ලියන්න වෙන්නේ. මේව අතින්ම ලියවන්න ඕන දරුවනේ. මොකද මේ පාඩම මම හිතන්නේ ඉස්කෝලවත් හොඳින් සාර්ථක කරාද කියන එක. හරි. මේක නම් කරගන්න F1 පරම්පරාවක නම. F1 පරම්පරාව. උසයි මිටි එකතු කරපුවාම ලැබෙන සියලුම ශාක උසයි. F1 උසයි. හරි. එහෙනම් මම මේක මකනවා. මම හිතන්නේ වැඩි වෙලා යන්නේ නැහැ. මේක පොඩ්ඩයි ලියන්න තියෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ කරන දේ බලන්න. දරුවේ ඊට පස්සේ මම කරන්නේ අර F1 පරම්පරාවේ හම්බුණානේ. අර F1 පරම්පරාවේ හම්බුණ ශාක දෙකක් එකට මුහුම් කරනවා. ඊළඟට මම මොකද්ද කරන්නේ? F1 පරම්පරාවේ හම්බුණ ශාක දෙකක් එකට මුහුම් කරනවා. ඒ ශාක දෙකක් එකතු කරනවා. ඒ කියන්නේ මොකද්ද දැන් කියන්නකෝ? F1 පරම්පරාවේදී ඔබට හම්බුනේ උස. උස ගස් දෙකක් එකට මුහුම් කරනවා. අන්න මුහුම් කරපුවාම දැන් ඔයගලන්ට හම්බෙන්නේ කීවෙනි පරම්පරාවද? මුලින්ම හිටියා දෙමව්පියන්. ඊට පස්සේ පළවෙනි පරම්පරාව හම්බුණා. එහෙනම් දැන් මම මේ ලියන්නේ කීවෙනි පරම්පරාවද? මුලින්ම දෙමව්පියන් හිටියා අන්න. ඊට පස්සේ අපි දැන් ලියන්නේ කීවෙනි පරම්පරාවද දරුවනේ? අන්න හරි. සිළුම දෙනාම පුත්‍ර නිවැරදි. අපි දැන් ලියන්නේ කීවෙනි පරම්පරාවද? F2 පරම්පරාව. මම දැන් ලියන්න යන්නේ F2 පරම්පරාව. දරුවනේ ඔන්න බලන්න වෙන දේ. F2 පරම්පරාවේදී උස ශාකත් හම්බ වෙනවා, මිටි ශාකත් හම්බ වෙනවා. F2 පරම්පරාවේදී උස ගසුත් හම්බ වෙනවා, මිටි ගසුත් හම්බ වෙනවා. උසේවත් හම්බ වෙනවා, මිටිවත් හම්බ වෙනවා. හරිද? හරි. මේක නෝට් එකේ දාගන්න ඉක්මනින්.
නෝට් එක දාගන්න ඉක්මන් කරලා. F1 ශාක දෙකක් මුහුම් කරපුවාම උස ශාකත් හම්බ වෙනවා, මිටි ශාකත් හම්බ වෙනවා. උස ශාකයි මිටි ශාකයි. හිතන්නකෝ හිතන්නකෝ F2 පරම්පරාවේදී ඔගොල්ලන්ට ඔක්කොම මෑගස් 40ක් හම්බ වෙනවා කියලා හිතන්න. F2 පරම්පරාවේදී ඔගොල්ලන්ට ඔක්කොම හම්බ වෙනවා මෑගස් 40ක්. මේ F2 පරම්පරාවේදී ඔයාලට හම්බ වෙන මෑගස් 40 ඔයාලා ගණන් කරලා බලන්න. F2 පරම්පරාවේදී හම්බ වෙන මෑගස් 40 ඔයාලා ගණන් කරලා බැලුවොත් දරුවනි, ඔගොල්ලන්ට උසගස් හම්බ වෙනවා 30ක්. උසේව 30ක් හම්බ වෙනකොට මිටිව හම්බ වෙනවා 10ක්. අනුපාතය කීයද දරුවනි? උසේව 30ක් හම්බ වෙනකොට මිටිව 10ක් හම්බ වෙනවා. එහෙනම් උසයි මිටි අතර තියෙන අනුපාතය කීයද? ඉක්මනට උත්තර චෙක් කරනවා. උත්තර චෙක් කරන ඉක්මනේ. අන්න අනුපාතය කීයද? 3ට 1යි. නේද? නැතයත් උත්තරේ හරි, හිමාංශ හරි, සියලුම දරු උත්තර හරි, නිවැරදි. අනුපාතය කීයද? 3ට 1යි. හරි. එහෙනම් උස යටින් ලියා ගන්න 3. උස යටින් ලියා ගන්න දරුවනේ 3. මිටි පැත්තේ ලියා ගන්න 1. උස සහ මිටි අතර අනුපාතය 3ට 1යි. උස පැත්තේ යටින් ලියන්න 3. මිටි පැත්තේ යටින් ලියන්න 1. ඔන්න එහෙනම් බලන්න දරුවනේ, මෙන්ඩල් කරපු පරීක්ෂණය නැවත සැරයක් පැහැදිලි කරන්න. මෙන්ඩල් මොකද කරේ? උස ශාකයයි මිටි ශාකයයි ගත්තා, ඒ දෙක මුහුම් කරා. අන්න එතකොට යාට පළවෙනි පරම්පරා විදියට හම්බුණා මොන ගස්ත? උස ශාක. ඊට පස්සේ යා මොකද කළේ? පළවෙනි පරම්පරාවේදී හම්බ වෙච්ච උස ශාක දෙකක් මුහුම් කළා. උස ශාක දෙකක් මුහුම් කරපුවාම එයාට හම්බ වෙනවා දෙවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාවේදී දරුවනේ එයාට හම්බ වෙනව මොනවද? උසත් හම්බ වෙනවා, මිටිත් හම්බ වෙනවා. දෙවෙනි පරම්පරාවේදී උසයි මිටි දෙකම හම්බ වෙනවා. කොහොමද, කොච්චර අනුපාතයකින්ද හම්බ වෙන්නේ එයාට? එයාට උස ශාක 43ක් හම්බ වෙනකොට මිටි ශාක හම්බ වෙන්නේ එකක්. ඒ කියන්නේ එයාට හම්බ වෙනවා දරුවනේ, එයාට හම්බ වෙනවා උස සහ මිටි ශාක 3ට 1 අනුපාතයකින්. 3ට 1 අනුපාතයකින් හම්බ වෙනවා. හරිද? හරි. එතකොට මේක දරුවනේ අපි ලබන අහගන්න ලබන සතියේදී මේක අපි කරනවා. කොහොමද මේ 3ට 1 එන්නේ කියලා සංකේත වලින් පෙන්වනවා. මේ උස සහ මිටි ශාක මුහුම් කරපුවාම උසයි මිටි දෙවෙනි පරම්පරාවේදී 3ට 1 අනුපාතයකින් අපිට ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සංකේත වලින් පෙන්වනවා මම. 3ට 1 කොහොමද එන්නේ කියන එක. එතකොට මතක තියාගන්න මෙතෙන්දි ඔයාලගෙන ගත්ත විශේෂිත වචන දෙකක්, ඒක ඉතාමත් වැදගත්. මොකද්ද? ප්‍රමුඛ ලක්ෂණය සහ නිලීන ලක්ෂණය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ප්‍රමුඛ සාධකය සහ නිලීන සාධකය. ප්‍රමුඛයි නිලීනයි ලබන සතියේදී ඉතාමත් වැදගත් වචන දෙක ඔන්නේ වචන දෙක. ප්‍රමුඛ කියන්නේ මොකද්ද? දැනට ඉස්මතු වෙලන ලක්ෂණය. දැනට ඔබෙන් ඉස්මතු වෙලා තියෙන ප්‍රමුඛ ලක්ෂණ. ඔබෙන් දැනට ඇඟ ඇතුලේ යටපත් වෙලා තියෙන ලක්ෂණ වලට අපි කියන මොනවද? නිලීන ලක්ෂණ කියලා. හරිද? එහෙනම් මතක තියාගන්න, සුදු පැහැති සමක් තියෙන කෙනාගේ ප්‍රමුඛ ලක්ෂණය සුදු. කොහේද අර චැට් එකද? මම චැට් එක ආයෙ දාන්න මට කියවගන්න බැරි වුණා. හරිද දරුවනේ? එතකොට සුදු පැහැති සමක් තියෙන කෙනෙක්ගේ ප්‍රමුඛ වෙලා තියෙන සුදු, එයාගේ ඇඟ ඇතුලේ යටපත් වෙලා තියෙන මොන ලක්ෂණයද? නිලීන ලක්ෂණය. තේරුණාද? හරි. ඒ වගේම දරුවනේ, ඔය මෙන්ඩල් කියන එක්කෙනා කියනවා කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් වැදගත් වෙනවා කියලා. මේ උස සහ මිටි කියන ලක්ෂණ. උස කියන ලක්ෂණය හරි මිටි කියන ලක්ෂණය හරි මොකක් හරි ලක්ෂණයක් තීරණය කරන්න වැදගත් වෙනවා සාධක දෙකක්. සාධක දෙකක් වැදගත් වෙනවා. ලියන්න ඊළඟ තරුව දාලා, පොතේ ලියන්න ඊළඟ තරුව දාලා, යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා
යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා සාධක දෙකක් තිබීම අත්‍යවශ්‍ය වේ. යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා සාධක දෙකක් තිබීම අත්‍යවශ්‍ය වේ. සාධක දෙකක් තිබීම අත්‍යවශ්‍ය වේ. හයිද? හයි. යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා සාධක දෙකක් අත්‍යවශ්‍ය වේ. හරිද? හරි. ඊළඟ තරු සලකුණ දාලා ලියන්න. හරි. ඊළඟ තරු සලකුණ දාලා ලියන්න. මෙම සාධක නිරූපණය කිරීමේදී මෙම මෙම සාධක නිරූපණය කිරීමේදී ප්‍රමුඛ සාධකය ප්‍රමුඛ සාධකය ඉංග්‍රීසි කැපිටල් අකුරකින්ද ප්‍රමුඛ සාධකය ඉංග්‍රීසි කැපිටල් අකුරකින්ද ඉංග්‍රීසි සිම්පල් අකුරකින්ද දක්වනු ලබයි. නිලීන සාධකය ඉංග්‍රීසි සිම්පල් අකුරකින්ද දක්වනු ලබයි. එන වැදගත් ලක්ෂණයක් ඒක හොඳට මතක තියාගන්න. ප්‍රමුඛ සාධකය අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. ප්‍රමුඛ සාධකය හඳුන්වනවා ඉංග්‍රීසි කැපිටල් අකුරකින්. නිලීන සාධකය හඳුන්වනවා ඉංග්‍රීසි සිම්පල් අකුරකින්. ප්‍රමුඛ නම් හැම වෙලේම භාවිතා කරන්නේ කැපිටල් අකුරක්, නිලීන නම් සෑම විටම භාවිතා කරන්නේ සිම්පල් අකුරක් කියන එක හොඳට මතක තියාගන්න. හරිද? දරුවනේ එක දරුවෙක් චැට් එකක් දාලා තිබ්බ මේ අර මේ හැදෙන මේ දැන් මම කියවන උස ඔක්කොම මෑශාක 40ක් හම්බ වෙනවා කියලා. ඔය මෑශාක 40 20 20 ගන්න බැරිද කියලා. එක දරුවෙක් උත්තරයක් මේ ප්‍රශ්නයක් චැට් කළා තිබ්බා මගෙන්. මේ හම්බෙන ගස් 40 20 20 ගන්න බැරිද කියලා. දරුණේ මෙහෙමනේ. දැන් මේක මෙන්ඩල් කරපු පරීක්ෂණයක්නේ. මෙන්ඩල් කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමයි අපිට ඔය 3ට එක හම්බ වෙන්නේ. මෙන්ඩල් කරපු පරීක්ෂණයේ විදිහට F2 පරම්පරාවේදී එයාට හම්බ වෙන්නේ උස ගස් 30ක් හම්බ වෙනකොට මිටි ගස් 10ක් හම්බ වෙනවා. එහෙම නැත්නම් උසගස් 300ක් හම්බෙද්දී මිටිකස් හම්බෙන 100ක්. ඒක එක්තරා නියතයක් දරුණේ. ඒක වෙනස් වෙන්න බෑ. ඒක මෙන්ඩල් පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක්. ඔය මේ උස සහ මිටි ශාක අතර අනුපාතය 3ට 1ක් කියන එක මෙන්ඩල් අවුරුදු ගණනාවක් තිස්සේ පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ දරුවනේ. එයා හිතන්නකො ගස් 400ක් හිටෙව්වයි කියලා. එයා මෑගස් 400ක් හිටෙව්වොත් උසේව 300ක් හම්බෙනවා, මිටිේව 100යි හම්බෙන්නේ. හිතන්නකෝ එයා මෑට 4000ක් හිටෙව්වයි කියලා. එයා මෑට 4000ක් හිටෙව්වොත් එයාට හම්බෙනවා මෑගස් 4000ක්. ඒ මෑගස් 4000 තුල උසේව තියෙනවා 3000ක්, මිටිේව තියෙනවා 1000ක්. කොහොම හරි 3ට 1 අනුපාතය එනවා දරුවෝ. ලබන සතිය මම ඔයාලට ඔප්පු කළ පෙන්වන්නම් කොහොමද මේ 3ට 1 අනුපාතය එන්නේ කියන්නේ. හරිද? දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ මොකද්ද? ප්‍රමුඛ නම්
ඉංග්‍රීසි හෝඩ් ඉංග්‍රීසි ඔය කැපිටල් ලකුරක් භාවිතා කරනවා අපි නිලීන නම් භාවිතා කරන්නේ සිම්පල් ලකුරක් භාවිතා කර. හරිද? හරි. අනික තමයි පාඩමට සම්බන්ධ වෙදී හරියටම අටවෙදි සම්බන්ධයි. පාඩමට සම්බන්ධ වෙදී හරියටම අටවෙදි සම්බන්ධ වෙන්න. එතකොට අපිට දිගින් දිගටම පාඩම හොඳින් කරගෙන යන්න පුළුවන්. අනික දැන් විනාඩි 40 ගානේ පාඩමෙන් ඔයගොල්ලන් අතරමැදි කට් වෙන්නෙත් නැහැ. එක දිගට පාඩම ගලාගෙන යනවා. ඒක නිසා හොඳ වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සැරෙන් සැරේ සම්බන්ධ වෙන අවශ්‍යතාවයකුත් නැහැ. මොකද එතෙන්ද සම්බන්ධ වෙද්දී විනාඩි 5 10ක් අපිට නැති වෙන එක ඒකත් මම පාඩුයි. ඒ නිසා තමයි මම දැන් දිගින් දිගටම පාඩම ගලාගෙන යන විදිහටයි දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ. මැදදී ආයි මේ සම්බන්ධතාවය නැති වෙන මොකුත් ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න දැන් මේ දක්වා 11 අවස්ථරේ උගන්වපු කොටස් ටික අනිවාර්යම ලැබෙන සතියේදී පාඩම් කරලා තියන්න. සහ මේ ප්‍රවේණ විද්‍යා පාඩමේ මේ දක්වා ඉගෙන ගත්ත කොටස් ටික හොඳට පාඩම් කරලා තියන්න. එතකොට ලැබෙන සතිය අපිට ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් අදට පාඩම මෙතෙන් නවත්වනවා දරුවනේ. සියලු දිනාටම දැන් එහෙනම් පාඩමෙන් ඉවත් වෙන්න පුළුවන්.